හරිද? එතකොට අපි මේ සෙෂන් එකේදී කතා කරන්නේ හවුල් ව්‍යාපාර කොහොමද ඉන්කම් ටැක්ස් ගෙවන්නේ, එහෙම නැත්නම් පාර්ට්නර්ෂිප් කොහොමද ඉන්කම් ටැක්ස් ගෙවන්නේ, ඒ අනුව පාර්ට්නර්ෂිප් එකක් කොහොමද ඒගොල්ලන්ගේ ආදායම් බදු ගණනය කිරීම, එහෙම නැත්නම් ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එක කරන්න කියන එක අපි අද කතා කරනවා මේ සෙෂන් එකේ. එතකොට පේපර්ස් ඩිස්කස් කරන්න කලින් එතකොට අපි අපේ තියරි සෙෂන්ස් වල මේකේ කම්පියුටේෂන් එක කොහොමද කරන්න කියන එක අපි කතා කරලා තියෙනවා. මම නැවත පොඩ්ඩක් මතක් කරන්නම් කෙලින්ම පේපර් කතා කරන්න කලින්. හරිද? එතකොට දැන් අපි මේ වෙද්දී අපි ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් වලට ඉන්කම් ටැක්ස් කතා කරා, තීරිත් කතා කරා, පේපර් කීපයකුත් කතා කරා. ඊට පස්සේ කම්පැනි ගත්තොත් ඒ කම්පැනි එක කොහොමද ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එක කරන්න කියලා අපි කතා කරා. ඒකට අදාළ පාස් පේපර් කීපයකුත් කතා කරා. ඊට පස්සේ අපි අද කතා කරනවා ඒ අනුව පාර්ට්නර්ෂිප් එකක් කොහොමද, හවුල් ව්‍යාපාරයක් කොහොමද ඒගොල්ලන්ගේ ආදායම් බදු ගණනය කිරීම කරන්න කියලා. හරිද? එතකොට මේ මේ එන්ටිටි වර්ග තුනම, තනි පුද්ගල ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් කෙනෙක් වෙන්න පුළුවන්, ඊට පස්සේ සමාගමක් වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, මේ පුද්ගලයින් මේ පර්සන්ල වර්ග තුනේම බදු ගණනය කිරීම පිළිබඳව ඔයාට පැහැදිලි අවබෝධයක් එනවා අපි අද මේ කතා කරන පාර්ට්නර්ෂිප් වලට අදාළ මේ සෙෂන් එක ඉවරුණාට පස්සේ. හරිද? එතකොට අපි ඒරියාස් තුනම කතා කරලා තියෙනවා. එතකොට ඒකට අදාළ පාස් පේපරුත් කතා කරලා තියෙනවා කීපයක්. තව එතකොට ඉතුරු නොකරපු පාස් පේපර් ටික විතරයි කරන්න තියෙන්නේ ඉස්සරහා සෙෂන්ස් වලදී. හරිනේ? හවුල් ව්‍යාපාරවල ආදායම් බදු ගණනය කිරීම. හරිද? අපි එතකොට කිව්වා ඉල්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක, IRD එක. හරිද? ඉල්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක ආදායම් බදු අය කරන්නේ කාගෙන්ද? බදු අය කරන්නේ, හරිද, අපි කිව්වා තැනැත්තන්ගෙන්. හරිද? තැනැත්තන්, එහෙම නැත්නම් අපි කිව්වා පර්සන්. හරිද? ඉල්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක ඉන්කම් ටැක්ස් චාර්ජ් කරන්නේ තැනැත්තන්ගේ. හරිද? එතකොට තැනැත්තන් කිව්වට පස්සේ ඔයා දැන් දන්නවා තැනැත්තන් කිව්වට පස්සේ තැනැත්තන් කිව්වට පස්සේ පුද්ගලයින් වෙන්නත් පුළුවන්, පුද්ගලයින්, ඒ කියන්නේ ඉන්ඩිවිජුවල්ල වෙන්නත් පුළුවන්, සමාගම් වෙන්නත් පුළුවන්, හවුල් ව්‍යාපාර වෙන්නත් පුළුවන්. හරිද? හවුල් ව්‍යාපාර වෙන්නත් පුළුවන්, ඒක පැහැදිලි. එතකොට මේ ඉල්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක අපි කිව්වා ඉන්කම් ටැක්ස් අය කරන්නේ මෙන්න මේ කියන තැනැත්තන්ගේ. අපි කිව්වා මොකක් මතද? ඉල්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක මේ ආදායම් බදු අය කරන්නේ මේ තැනැත්තන්ගේ බදු අයවන ආදායම මත, බදු අයවන ආදායම මත, බදු අයවන ආදායම මත, එහෙම නැත්නම් අපි කියනවා ටැක්සබල් ඉන්කම් එක මත, ටැක්සබල් ඉන්කම්. හරිද? ටැක්සබල් ඉන්කම් එක මත තමයි ඉල්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක ඉන්කම් ටැක්ස් චාර්ජ් කරන්නේ. හරිද? ඉල්න රෙවෙනු ඩිපාර්ට්මන්ට් එක මේ පර්සන් ලගෙන් ටැක්ස් ගහන්නේ ඒ පර්සන් ලගේ ටැක්සබල් ඉන්කම් එක මත, එහෙම නැත්නම් බදු අයවන ආදායම මත. හරිද? ඒක පැහැදිලිනේ. එතකොට ඒ තැනැත්තන්ගේ ඔයාට පුළුවන් වෙන්න ඕනේ බදු අයවන ආදායම කියන්නේ මොකද්ද, ඒක කැල්කුලේට් කරන්නේ කොහොමද කියලා ඔයාට කියන්න, එහෙම නැත්නම් ගණනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඒ තැනැත්තන්ගේ බදු අයවන ආදායම කොහොමද ගණනය කරන්න කියලා. එතකොට ඔයා පුද්ගලයින්ගේ ඉන්ඩිවිජුවල් ලගේ සහ සමාගම් වල දන්නව බදු අයවන ආදායම ගණනය කරන්නේ කොහොමද කියලා. හරිද? ඒ
ඕනෙම තැනැත්තෙකුගේ බදු අයවන ආදායම් කොහොමද ගණනය කරේ. ඒ හැම තැනැත්තාගේම අපි ඉස්සල්ලාම තක්සේරු කරනවා. මොකක්ද තක්සේරු කළ හැකි ආදායම? ඇසසබල් ලින්කම් එක ඇසෙස් කරනවා. හරිද? ඒ ඇසසබල් ලින්කම් එක ගණනය කරලා තක්සේරු කරලා ඒ ඇසසබල් ඉන්කම් එක නොහොත් තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කරනවා සහන සහ සුදුසුකම් ලබන ගෙවීම්. හරිද? රිලීෆ් ඇන් ක්වොලිෆයින් පේමන්ට් අඩු කරාට පස්සේ ඒ තැනැත්තාගේ එනවා මොකද්ද? බදු අයවන ආදායම. අන්න ඒ බදු අයවන ආදායම එහෙම නැත්නම් ටැක්සබල් ඉන්කම් එකට ඇප්ලිකබල් ටැක්ස් රේට් එක ඇප්ලයි කරාට පස්සේ එනවා මොකද්ද? හරිද? එනවා මොකද්ද? බදු අයවන ආදායම. හරිද? එතකොට මේ ඕනම පර්සන් කෙනෙක්ගේ අපි ටැක්ස් කම්පියුටේෂන් එක ඉන්කම් ටැක්ස් චාර්ජ් කරන්නේ බදු අයවන ආදායම නොහොත් ටැක්සබල් ඉන්කම් එකනේ. එතකොට ටැක්සබල් ඉන්කම් එක කැල්කුලේට් කරන්නේ කොහොමද? තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කරනවා සහන සහ සුදුසුකම් ලබන ගෙවීම්. එහෙනම් හවුල් ව්‍යාපාරවලටත් හවුල් ව්‍යාපාරත් අපි කිව්ව දැන් මේ ඩෙෆිනිෂන් එකේ හැටියට හවුල් ව්‍යාපාර කියන්නේ තැනැත්තෙක් පර්සන් කෙනෙක්. එහෙනම් හවුල් ව්‍යාපාරත් ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕනේ මොකක් මතද? ඒගොල්ලන්ගේ බදු අයවන ආදායම මත. ටැක්සබල් ඉන්කම් එක මත තමයි හවුල් ව්‍යාපාරත් ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕනේ. හරිද? එහෙනම් අපි කිව්ව පර්සන් කෙනෙක්ගේ බදු අයවන ආදායම ගණනය කරන්නේ කොහොමද? ඇසසබල් ඉන්කම් එකෙන් අඩු කරනවා රිලීෆ් ඇන් ක්වොලිෆයින් පේමන්ට්. එහෙනම් ඒ විදිහම තමයි හවුල් ව්‍යාපාරවලටත්. එහෙනම් මම දැන් ඔයාට දෙනවා හවුල් ව්‍යාපාරවල බදු ගණනය කරන ආකෘතිය. ඒක අපේ තියරි පන්ති වල කතා කරලා තියෙනවා. නැවත මම මේ මතක් කරන්නේ හවුල් ව්‍යාපාරයක ඉන්කම් ටැක්ස් කම්පියුට් කරන ෆෝමැට් එක. එහෙනම් ඒ ෆෝමැට් එක හොඳට මතක තියාගන්න. ඒ ෆෝමැට් එක අනුව මේ කම්පියුටේෂන් එක කරා නම් හරි. හරිද? ඒ ෆෝමැට් එකට අනුව මේ කම්පියුටේෂන් එක කරන්න එච්චරයි. එහෙනම් අපි හවුල් ව්‍යාපාරයක ආදායම් බදු ගණනය කරන ආකෘතිය බලමු. බදු ගණනය කරන ආකෘතිය ටැක්ස් කම්පියුට් කරන ෆෝමැට් එක පාර්ට්නර්ෂිප් එකක. හරිද? එතකොට මම කිව්වා හවුල් ව්‍යාපාරයක් වුණත් බදු ගෙවන්නේ ටැක්සබල් ඉන්කම් එකටනේ, බදු අයවන ආදායමටනේ. එතකොට බදු අයවන ආදායම ගණනය කරන්නේ කොහොමද? තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කරනවා මොකද්ද? රිලීෆ් ඇන් ක්වොලිෆයින් පේමන්ට්. එහෙනම් හවුල් ව්‍යාපාරයක මුලින්ම තක්සේරු කරන්න ඕනේ තක්සේරු කළ හැකි ආදායම. එහෙම නැත්නම් ඇසෙසබල් ඉන්කම් එක. එහෙනම් හවුල් ව්‍යාපාරයක තක්සේරු කළ හැකි ආදායම කොහොමද ගණනය කරන්නේ? එහෙනම් හවුල් ව්‍යාපාරයක තක්සේරු කළ හැකි ආදායම කොහොමද ගණනය කරන්නේ? අර හවුල් ව්‍යාපාරයකට තියෙන්න පුළුවන් ආදායම් මූලාශ්‍ර තියෙනවනේ. අන්න ඒ ආදායම් මූලාශ්‍ර ටික තක්සේරු කරා නම් හරි. එතකොට හවුල් ව්‍යාපාරයකට තියෙන්න පුළුවන් ආදායම් මූලාශ්‍ර මොනවද? ඕනෑම තක්සේරු වර්ෂයක් ඇතුළත හවුල් ව්‍යාපාරයකට තියෙන්න පුළුවන් ආදායම් මූලාශ්‍ර මොනවද? හවුල් ව්‍යාපාරයකට තියෙන්න පුළුවන් ආදායම් මූලාශ්‍ර මොනවද? හවුල් ව්‍යාපාරයකට තියෙන්න පුළුවන් ඉන්කම් සෝසස් මොනවද? හවුල් ව්‍යාපාරයකට තියෙන්න පුළුවන්ද ඉන්ඩිවිජුවල් කෙනෙක්ට වගේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක? නෑ. හොඳට මතක තියාගන්න, හවුල් ව්‍යාපාරයකට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් නෑ. එතකොට දැන් ඔයාට හිතේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෝ ඉන්නවනේ. එතකොට හවුල්කරුවන්ට ලැබෙන ආදායම් එම්ප්ලොයිමන්ට්, ඒ කියන්නේ හවුල්කරුවෙක් යම් එම්ප්ලොයිමන්ට් එකක් කරනවා නම් රැකියාවක නිරත වෙලා තියෙනවා නම් එතනින් එන ඉන්කම් එක ඉතින් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් නේ කියලා. ඉතින් එහෙම තියෙනකොට කොහොමද හවුල් ව්‍යාපාරයකට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් නෑ කියලා කියන්නේ කියලා. එහෙනම් මෙන්න මෙච්චරයි ඔයා ඔළුවේ තියාගන්න ඕනේ. හවුල් ව්‍යාපාරයක හවුල් මේ බදු පර්පස්, ටැක්ස් පර්පස්, හවුල් ව්‍යාපාරය සහ පාර්ට්නර්ස්ලා කියන්නේ දෙගොල්ලක්. හරිද? පාර්ට්නර්ෂිප් ටැක්ස් කම්පියුටේෂන් එකේ හොඳට මතක තියාගන්න
හවුල් ව්‍යාපාරය කියන්නේ හවුල්කරුවන්ගෙන් වෙන්වෙච්ච වෙනම එන්ටිටි එකක්, වෙනම පර්සන් කෙනෙක් කියලා මතක තියාගන්න. එතකොට හවුල්කරුවන්ට තියෙන්න පුළුවන් වෙන වෙන ආදායම්. ඒ තියෙන ආදායම් හවුල් ව්‍යාපාරයේ බදු ගණනය කිරීමේදී ගන්නෙ නැහැ. අපි මෙතන බලන්නේ පියෝලි හවුල් ව්‍යාපාරයේ ආදායම් මොනවද. ඒ අනුව හවුල් ව්‍යාපාරයකට සේවා නියුක්ති ආදායමක් තියෙන්න බෑනේ. එහෙනම් හවුල් ව්‍යාපාරයකට තියෙන්න පුළුවන් මොනවද? ව්‍යාපාර ආදායම් සහ ආයෝජන ආදායම් සහ වෙනත් ආදායම්. හරිද? ආ එහෙමනම් ඔයා තක්සේරු කරන්න ඕනේ හවුල් ව්‍යාපාරයේ ව්‍යාපාර ආදායම. හවුල් ව්‍යාපාරයේ ව්‍යාපාර ආදායම තක්සේරු කරා, ආයෝජන ආදායම තක්සේරු කරා, ආයෝජන ආදායම තක්සේරු කරා, වෙනත් ආදායම් තක්සේරු කරා. ඔන්න එනවා. එතකොට හවුල් ව්‍යාපාරේ තක්සේරු කළ හැකි ආදායම. තක්සේරු කළ හැකි ආදායම. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරේ ඇසසබල් ඉන්කම් එක එනවා. හවුල් ව්‍යාපාරේ ඇසසබල් ඉන්කම් එක එනවා. හරිද? හරි. ඔන්න එතකොට අපි කිව්වා හවුල් ව්‍යාපාරයේ බදු ගෙවන්නේ තක්සේරු කළ හැකි ආදායමට නෙවෙයිනේ නේ. හවුල් ව්‍යාපාරයක් වුණත් බදු ගෙවන්නේ බදු අයවන ආදායමට. එහෙම නැත්නම් ටැක්සබල් ඉන්කම් එකට. ඒතොර දැන් අපි හොයාගත්තේ හවුල් ව්‍යාපාරයේ තක්සේරු කළ හැකි ආදායමනේ. එතකොට ඒකෙන් අඩු කරන්න දෙනවා හවුල් ව්‍යාපාරයට අදාළව සහන තියෙනවා නම් එව්වා, සුදුසුකම් ලැබෙන තියෙනවා නම් එව්වා. හැබැයි හොඳට මතක තියාගන්න බදු නීතියේ හැටියට හවුල් ව්‍යාපාරවලට කිසිම සහනයක් නැහැ. දැන් ඉන්ඩිවිජුවල්ස්ලට තියෙන සහන මොනවද? මට කියන්නකෝ, ඉන්ඩිවිජුවල්ලට තක්සේරු කළ හැකි ආදායමෙන් සහන විදිහට අඩු කරන්න දෙන ඒවා මොනවද? ඉන්ඩිවිජුවල්ලට තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කරන්න දෙන සහන මොනවද කියන බලන්න ටක්ගල්. ඉන්ඩිවිජුවල් එහෙම නැත්නම් පුද්ගලයින්ට ඒගොල්ලන්ගේ බදු ගණනය කිරීමේදී තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කරන්න දෙනවා මොනවද? පුද්ගල සහන දෙනවා 3 මිලියන්. කුලී ආදායම් තියෙනවා නම් ඒකට සහන තියෙනවා දල කුලියෙන් 125ක්. ඊට පස්සේ වියදම් තියෙනවා නම් ඒ වියදම් උපරිම ලක්ෂ 12කට යටත්ව වියදම් සහන තියෙනවා නේ. එහෙනම් ඊට අමතරව ඔය සෝලා පැනල් එහෙම තියෙනවා නම් හයි කරලා උපරිම ලක්ෂ 6ක් වෙනකන් අඩු කරන්නත් දෙනවා. එහෙනම් මතක තියාගන්න තනි පුද්ගලයින්ට තියෙන අන්න ඒ වගේ සහන හවුල් ව්‍යාපාරවලට නැහැ. එහෙනම් හවුල් ව්‍යාපාරවලට මොනවද තියෙන්නේ? සහන නැති වුණාට හවුල් ව්‍යාපාරවලට අඩු කරන්න දෙනවා මොනවද? හවුල් ව්‍යාපාරවලට අඩු කරන්න දෙනවා සුදුසුකම් ලබන ගෙවීම්. හරිද? සුදුසුකම් ලබන ගෙවීම්. සුදුසුකම් ලබන ගෙවීම්. සුදුසුකම් ලබන ගෙවීම්. ක්වොලිෆයින් පේමන්ට්. ක්වොලිෆයින් පේමන්ට්. එහෙනම් ඒක අඩු කරාට පස්සේ ඔන්න එනවා බදු අයවන ආදායම. බදු අයවන ආදායම. ඔන්න හවුල් ව්‍යාපාරයේ ටැක්සබල් ඉන්කම් එක එනවා. හරිද? හවුල් ව්‍යාපාරයේ ටැක්සබල් ඉන්කම් එක එනවා. හරි. ඕක හොයාගත්තා. ඒතොර මම කිව්වා හවුල් ව්‍යාපාරයේ බදු ගෙවන්න ඕනේ ඒගොල්ලන්ගේ බදු අයවන ආදායමට නෙනේ, ටැක්සබල් ඉන්කම් එකටනේ. ඒතොර හවුල් ව්‍යාපාරයේ බදු ගෙවන්න ඕනේ බදු අයවන ආදායමට කීයක්ද? එහෙනම් මං වාගෙන් අහන්නේ සරලව හවුල් ව්‍යාපාරයේ ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕන ඉන්කම් ටැක්ස් රේට්ස් මොනවද කියන්න බල. හවුල් ව්‍යාපාරය බදු අයවන ආදායමට බදු ගෙවන්න ඕනේ අනුපාතය කීයද? පාර්ට්නර්ෂිප් එකක් ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕනේ ටැක්ස් රේට් එක කීයද? සික්ස් පර්සන්ට්. 6% කියනවා කො අනිත් අය. පාර්ට්නර්ෂිප් එකක් ඉන්කම් ටැක්ස් ගෙවන්නේ 6% ලු. හරි. හැබැයි මතක තියාගන්න, හොඳට මතක තියාගන්න, මුළු බදු අයවන ආදායමට 6% නෙවෙයි. හොඳට මතක තියාගන්න බදු අයවන ආදායමේ ඔන්න අපි දැන් ගණනය කරනවා දල බද්ද. හවුල් ව්‍යාපාරයේ දල බද්ද. ග්‍රොස් ටැක්ස් එක. ග්‍රොස් ටැක්ස් එක. හවුල් ව්‍යාපාරයේ ග්‍රොස් ටැක්ස් එක කොහොමද හොයන්නේ?
බදු අයවන ආදායමේ මේ බදු අයවන ආදායමේ first 1 million first 1 million මතක තියාගන්න tax rate එක 0යි හරිද හවුල් ව්‍යාපාරයේ taxable income එකේ පළවෙනි 1 million tax වෙන්නේ 0% ගානේ එහෙනම් තව දුරටත් ඉතිරියක් තියෙනවා නම් balance එහෙම නැත්නම් ඉතිරිය තියෙනවා නම් ඉතිරිය ඉතිරිය tax වෙනවා 100ට 6 ගානේ ඉතිරිය tax වෙනවා 100ට 6 ගානේ එහෙනම් ඔන්න එනවා අවුල් ව්‍යාපාරයේ දලබද්ද gross tax එක හරිද මේකෙන් අඩු කරන්න දෙනවා බදු බැර කියන tax credit tax credit කියලා අදහස් කරන්නේ tax credit කියලා අදහස් කරන්නේ inner revenue එකට already දැනට බදු ගෙවීමක් කරලා තියෙනවා නම් අන්න ඒවා අඩු කරන්න දෙනවා හරිද දලබද්දෙන් බදු බැර විදියට අඩු කරන්න දෙනවා වාරික ගෙවීම් දැනට වාරික ගෙවලා තියෙනවා නම් ඒවා අඩු කරන්න දෙනවා ඊට පස්සේ අත්තිකාරම් ආදායම් බදු අත්තිකාරම් ආදායම් බදු ඕල්රෙඩි එච්චර දුරට එක්සෑම් එකේ ටෙස්ට් කරන්නේ නැහැ නමුත් මම ඔයාලට කිව්වේ එහෙම තියෙන්නත් පුළුවන් මෙන්න මෙහෙමයි එතකොට එනවා මෙන්න ඉතිරි බද්ද ගෙවිය යුතු ඉතිරි බද්ද ගෙවිය යුතු ඉතිරි බද්ද බැලන්ස් ටැක්ස් එක එනවා ඔන්න ඊට පස්සේ ඔන්න හවුල් ව්‍යාපාරයක බදු ගණනය කරන ආකෘතිය හවුල් ව්‍යාපාරයේ ආදායම් බදු ගණනය කරන ආකෘතිය. ඕක තමයි මතක තියාගන්න ඕනේ. මම ඔය එකක් ගානේ මම කියන්නම්. ව්‍යාපාර ආදායම් කොහොමද හවුල් ව්‍යාපාරයේ කැල්කියුලේට් කරන්නේ? ඒවා කියන්නම්. සුදුසුකම් ලබන ගෙවීම් කියලා කොහොමද ගන්නෙ කියන්නම්. ඒ මම පොඩ්ඩක් ගානට යන්න කලින් එක්ස්ප්ලේන් කරන්නම්. එහෙනම් හවුල් ව්‍යාපාරයේ ඔන්න ඔය tax form calculate කරන format එක ලියලා දෙන ඔච්චරයි. ඉතින් ඕකට figures ටික තමයි ඔයාට exam එකේ දෙන ගාණෙන් දාන්න තියෙන්නේ. තේරුණාද? එහෙනම් හවුල් ව්‍යාපාරයක income tax calculate කරන format එක පැහැදිලිද? ඔය tax rate එහෙම තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. මම ඒක දැන් අහපො explain කරන්නම්. දැනට ඔය format එක ඕකයි කියලා ඔළුවේ තියාගන්නකෝ. එන හවුල් ව්‍යාපාරයක tax compute කරන format එක පැහැදිලිද? හැමෝටම පැහැදිලිද ඒක? ළිය අනිත් අයටත් පැහැදිලිද? හරි. එහෙමනම් අපි පොඩ්ඩක් මම මේක විස්තර කරන්න මෙන්න මේ කොහොමද මේ විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. ඒ ටික මම කියන්නම්. දැන් පාර්ට්නර්ෂිප් එකක් ගත්තොත් ඔයා දන්නවා පාර්ට්නර්ෂිප් එකේ පාර්ට්නර්ෂිප් එකක් වේවා තනි පුද්ගල ව්‍යාපාරයක tax computation එක වේවා සමාගමක වේවා ව්‍යාපාර ආදායම ගණනය කරන්නේ කොහොමද? මට කියන්න ව්‍යාපාර ආදායම ගණනය කරන්නේ කොහොමද කියලා? ව්‍යාපාර ආදායම ගණනය කරන්නේ කොහොමද කියලා? ව්‍යාපාර ආදායම ගණනය කරන්නේ කොහොමද කියන්නේ? කොහොමද ව්‍යාපාර ආදායම ගණනය කරන්නේ? ඒ ව්‍යාපාරයේ ව්‍යාපාර ආදායම තියෙනවනේ ආදායමෙන් ආදායමෙන් රෙවෙනියු එකකින් එහෙම නැත්නම් සේල් එකකින් සේල් මේකෙන් අඩු කරනවා ඉඩ දෙන වියදම්
අන්න මෙන්න ඉඩ දෙන වියදම් අඩු කරාට පස්සේ තමයි මෙන්න එනවා ව්‍යාපාර ආදායම. මෙන්න හවුල් ව්‍යාපාරයේ ව්‍යාපාර ආදායම. හරිද? හරි. ඕක ඔයා දැනට දන්නවා. ව්‍යාපාර ආදායම ගණනය කරද්දී ඉඩ දෙන වියදම් මොනවද, ඉඩ නොදෙන වියදම් මොනවද කියලා ඔයා දන්නවා. ඒතර ඉඩ නොදෙන වියදම් කියවට පස්සේ ඔයාලා කියපු ගමන් මතක් වෙනවා. මොනවද? මොනවද? ඔය එන්ටර්ටේන්මන්ට් වගේ වියදම් අඩු කරන්න දෙන්නේ නැහැ. යම් ලිඛිත නීතියක් අඩකිරීම වෙනුවෙන් ගෙවපු දඩවන්දි නීතිඥ ගාස්තු වගේම අඩු කරන්න දෙන්නේ නැහැ. සත්‍ය වශයෙන් තවමත් දරලා නැති ප්‍රතිපාදන ප්‍රොවිෂන් අඩමාන ණය නේ, බොල් ණය, තොග සඳහා වෙන් කිරීම, අන්න ඒ වගේ දේවල් අඩු කරන්න දෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඩොනේෂන් එහෙම අඩු කරන්න දෙන්නේ නැහැ. එතකොට ඒව තමයි ඉඩ නොදෙන වියදම්. ඊට අමතරව ව්‍යාපාරයේ ආදායම උත්පාදනය වෙනුවෙන් දරපු අනිකුත් වියදම් අඩු කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට හවුල් ව්‍යාපාරයකටත් ඒ නීතිය එහෙමම තමයි. සංග්‍රහ වියදම් අඩු කරන්න බෑ. ඊට පස්සේ ප්‍රොවිෂන් ප්‍රතිපාදන අඩමාන ණය ප්‍රතිපාදන ඒ වගේ ඒවා තියෙනවා නම් අඩු කරන්න බෑ. හරිද? දඩ පොලිය වගේ, දඩ වන්දි වගේ දේවල් අඩු කරන්න බෑ. සත්‍ය වශයෙන් දරලා නැති වෙනත් වියදම් අඩු කරන්න බෑ. ගිණුම් කරන ෂය අඩු කරන්න බෑ. ප්‍රාග්ධන දීමනාව තමයි ඒ වෙනුවට අඩු කරන්න පුළුවන්. ඒවල කිසිම වෙනසක් නැහැ. මේ වෙද්දී ඔයා දන්න, මේ වෙනකොට ඔයා කතා කරලා තියෙන, ඉගෙනගෙන තියෙන බිස්නස් ඉන්කම් එක, ව්‍යාපාර ආදායම ගණනය කරද්දී තියෙන ආදායම් බදු පනතේ ප්‍රතිපාදනවල වෙනසක් නැහැ. ඊට අමතරව තව පොඩ්ඩක් එකතු වීමක් තමයි මෙතනදී වෙන්නේ. එතකොට හවුල් වි ඔයා දන්නවා හවුල් ව්‍යාපාරයකට විශේෂිත වෙච්ච තියෙනවා වියදම් වගේ. හරිද? මොනවද හවුල් ව්‍යාපාරයකට විශේෂිත වියදම්? විශේෂිත වියදම් හවුල් ව්‍යාපාරයකට විශේෂිත වෙච්ච වියදම් මොනවද? හවුල් ව්‍යාපාරයකට විශේෂිත වෙච්ච වියදම් මොනවද? හවුල් කරුවන්ගේ වැටු. හවුල් කරුවන්ගේ වැටු. හරිද? ඊට පස්සේ ප්‍රාග්ධන පොලි. හවුල් කරුවන්ගේ ප්‍රාග්ධන පොලි. හරිද? ඊට පස්සේ හවුල් කරුවෝ ව්‍යාපාරයට ණය දීලා තියෙනවා නම් ණය පොලි. ඔන්න ඔය වගේ තියෙනවනේ අර පාර්ට්නර්ෂිප් එකකට ස්පෙසිෆික් එක්ස්පෙන්සස් වගේ. අන්න එතකොට දැන් ඔයාට ගැටලුවක් නේ මේ වියදම් වලට මොකද වෙන්නේ කියලා. දැන් පාර්ට්නර්ෂිප් එකක account හදද්දි මේ වියදම් අඩු කරනෝනේ වියදම් විදියටනේ. හැබැයි හොඳට මතක තියාගන්න, ආදායම් බදු ගණනය කිරීමේදී හවුල් ව්‍යාපාරයකට විශේෂිත වෙච්ච මේ වගේ වියදම්, මේ වගේ වියදමුත් ඉඩ නොදෙන වියදම් වේ. ඉඩ නොදෙන වියදම් වේ. එහෙනම් මෙන්න මේ වගේ ඒවා, මේ වගේ ඒවා, මෙන්න මේ වගේ ඒවා ඉඩ නොදෙන වියදම්. ඉඩ නොදෙන වියදම් මෙන්න මේ අපි මේ ඉඩ දෙන වියදම් විතරනේ අඩු කරනවා කිව්වේ. හැබැයි මෙන්න මේ වගේ වියදම්, ඉඩ නොදෙන වියදම් ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එකේ මොනවද, කාගේද? හවුල් ව්‍යාපාරවල ටැක්ස් කම්පියුටේෂන් එක කරද්දි මේ වගේ වියදම් අඩු කරන්න දෙන්නේ නැහැ. හරිද? හරි. දැන් ඔයාට හිතේ මෙහෙ වගේ දෙයක් හිතන්නකෝ. හවුල්කරුවෙක්ට ඒ ඔය මං කීප ටික දැන් පැහැදිලිද? කිසිම අමාරුවක් නැහැ. මේ පොඩි දෙයක් කිව්වේ, ඒක ඔළුවේ තියන්න. මේ කීප ටික පැහැදිලිද? මේ හවුල් ව්‍යාපාරයකට විශේෂිත වෙච්ච මේ වගේ වියදම් හවුල් ව්‍යාපාරයක ගිණුම් හදද්දී අඩු කරලා තියෙනවානේ. හැබැයි ටැක්ස් කම්පියුටේෂන් එකේදී මේ වගේ වියදමුත් ඉඩ නොදෙන වියදම්. ඉඩ දෙන වියදම් නෙවෙයි, ඉඩ නොදෙන වියදම්. එහෙනම් දැන් ඔය ඔතන දෙනකන් කියපු දේවල් ටික තේරුණාද කියන්නේ?
හැමෝටම. පැහැදිලි අනිත් අය තේරුණාද? අපැහැදිලි තැනක් තියෙනවද? හරි. එතකොට දැන් මෙන්න මේ වගේ වියදම් හිතන්නකෝ. හවුල් ව්‍යාපාරය බිස්නස් එක කරන්නේ හවුල්ක, දැන් මේ ප්‍රැක්ටිකල් සිනාරියෝනේ. හවුල්කරුවෙක්, හරිද, හවුල්කරුවෙක් මේ හවුල් ව්‍යාපාරය කරන් යන්නේ හවුල්කාරයෙක්ට අයිති, හවුල්කාරයෙක්ට අයිති බිල්ඩින් එකක. ඒ වෙනුවෙන් ඒ හවුල්කාරයාට ගෙවනවා කුලියක්. ඒ වගේ වියදම්, හරිද, කුලී වියදම්. මේ එක්සැම්පල් එකක් විදිහට මම මේ ගත්තේ කුලී වියදම්. ඒතර ඒ කුලී වියදම් ගෙවන්නේ හවුල්කරුවෙක්ට, හරිද? මම එක්සැම්පල් එකක් ගත්තේ හවුල්කරුවෙක්ට අයිති බිල්ඩින් එකක තමයි හවුල් ව්‍යාපාරය කරගෙන යන්නේ. ඒතර ඒ එතනදී ඒ හවුල් ව්‍යාපාරයේ හවුල්කරුට ගෙවනවා කුලී වියදම, කුලියක් රෙන්ට් එකක්. ඒතර ඒ වගේ වියදම්, ඒ වගේ වියදම් හවුල්කරුවෙක්ට ගෙවනවා කියලා ඒක ඉඩ දෙන වියදමක්ද ඉඩ නොදෙන වියදමක්ද? ඔයාට හිතන විදිහට ඉඩ දෙන වියදමක්ද ඒක ඉඩ නොදෙන වියදමක්ද? බිස්නස් එකේ, බිස්නස් එක කරගෙන යන බිල්ඩින් එකේ කුලියක් ගෙවනවා හවුල්කරුට. ඒතර ඒක ඉඩ දෙනවා කියලාද ඔයාට හිතෙන්නේ ඉඩ නොදෙනවා කියලාද? ඉඩ දෙනවද නැද්ද? හොඳට මතක තියාගන්න, ඒ වගේම ඉඩ දෙනවා. ඇයි ඒ? දැන් හිතන්නකෝ මෙතනදී හවුල් ව්‍යාපාරය හවුල්කරුගේ බිල්ඩින් එකේ කරගෙන ගියේ නැත්තම් අනිවාර්යෙන් ඔක කරගෙන යන්න වෙනවනේ වෙන බිල්ඩින් එකකනේ. ආ, එහෙමනම් ගැටලුවක් නේ. එතකොට එතන කොහොමත් ওই වියදම දරන්නම වෙනවා. ඒක නිසා ඔයා පටල ගන්න එපා. හවුල් ව්‍යාපාරයෙන් හවුල්කරුට ගෙවන හැම එකක්ම ඉඩ නොදෙන වියදම් කියලා. එහෙම එකක් නැහැ. හරිද? ඒවා ඉඩ දෙනවා, ඒවා ඉඩ දෙනවා. මොකද හවුල් ව්‍යාපාරයේ ආදායම උත්පාදනය කරන්න දරපු නිසා. හරිද? එහෙනම් ඒවා ඉඩ දෙනවා, මේවා ඉඩ දෙයි. හරිද? ඊට අමතර තව හිතන්නකෝ මෙහෙම. මේ හවුල් ව්‍යාපාරයේ ගිණුම් කටයුතු කරන්නේ හවුල්කරුවෙක්ගේ වයිෆ් කෙනෙක්, නැත්තම් ළමයි. ඒ වෙනුවෙන් හවුල් ව්‍යාපාරයේ ගෙවනවා සැලරි එකක් මන්ත්ලි. හරිද? මන්ත්ලි ගෙවනවා සැලරි එකක්, වැටුපක් ගෙවනවා. හැබැයි වැටුප ගෙවන්නේ අර හවුල්කරුවන්ට ගෙවන වැටුප නෙවෙයි මේ. ගිණුම් තියන වෙනුවෙන් ඒ වගේ ව්‍යාපාරයට අත්‍යවශ්‍ය කටයුත්තක් වෙනුවෙන් කරනවා ගෙවීමක්. හැබැයි ගෙවීම කරන්නේ හවුල්කරුගේ කෙනෙකුට. ඉතින් ඒ වගේ ඉඩ දෙනවද නැද්ද? මතක තියාගන්න, ඒවත් ඉඩ දෙන වියදම්. අර මෙතන මෙන්න මේ වගේ ඒවා හවුල්කරුවන්ගේ වැටුප්, ඒගොල්ලන්ගේ ප්‍රාග්ධන පොලි, අන්න ඒව විතරයි මෙතනදී ඉඩ නොදෙන වියදම් කියලා කිව්වේ. එහෙනම් ඒක පැහැදිලිනේ නේ? හරි. ඔන්නතර ව්‍යාපාර ආදායම. හරි. ඒතර ආයෝජන ආදායම ගත්තට පස්සේ ආයෝජන ආදායමේ කිසිම වෙනසක් නැහැ. ලාභාංශ තියෙන්න පුළුවන්, පොලී තියෙන්න පුළුවන්, ඒවා ඔක්කොම ආයෝජන ආදායමට ගන්නවා. හරිද? ඒවල කිසිම වෙනසක් නැහැ. හරිද? එතකොට තව ඔයාට මතක ඇති, හිතන්නකෝ හවුල් ව්‍යාපාරයට තියෙනවා අයිති වෙලා මොකක් හරි ඉඩමක්. ඒක බිස්නස් එකේ වැඩවලට පාවිච්චි කරන්නේ නැහැ. හරිද? ඒ ඉඩම පාවිච්චි, ඒක බිස්නස් වැඩවලට පාවිච්චි කරන්නේ නැහැ. හරිද? බිස්නස් එකේ වැඩවලට පාවිච්චි කරපු නැති හවුල් ව්‍යාපාරයට අයිති ඉඩමක් තියෙනවා. හිතන්නකෝ ඒ ඉඩම කාලෙකට කලින් ගත්ත එකක්, දැන් ඒක විකුණලා. හරිද? එතකොට අපි අන්න එතනින් එනවනේ ආදායමක්. ඒ ආදායමට අපි කියව මොකක් කියලාද? ආයෝජන වත්කම් උපලබ්ධි ලාභය, ඉන්වෙස්ට්මන්ට් ඇසෙට්, රියලයිසේෂන් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් ඇසෙට්. හරිද? එහෙනම් එතන දින ප්‍රාග්ධන ලාභය, ඒවා ආයෝජන ආදායම්. ඒවල වෙනසක් නැහැ. එතකොට හවුල් ව්‍යාපාරයට උනත් ආයෝජන වත්කමක් තියෙනවා නම් ওই ලෑන්ඩ් එකක් වගේ
ඒ ආයෝජන වත්කම් විකුණලා ලාභයක් ඇවිල්ලා තියෙනවා නම් ඒව ආයෝජන ආදායම්. එහෙම නැත්නම් ප්‍රාග්ධන ලාභයක් විදිහට ආයෝජන ආදායමක්සේ සලකනවා. පැහැදිලිනේ මං කියන එකනේ. ඒවල කිසිම වෙනසක් නැහැ හොඳේ. හරි. එතකොට ව්‍යාපාර ආදායම ගණනය කරද්දී ඔන්න ඔය කියන රූල්ස් ටික මතක තියාගන්න. අනිත් ආයෝජන ආදායම එහෙම ගණනය කරද්දී තියෙන රූල්ස් වල වෙනසක් නැහැ. හරි. ඊට පස්සේ මෙන්න තියෙනවා සුදුසුකම් ලබන ගෙවීම. එතකොට ඔයා දන්නවා අපි අපි ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එකේදී සහ සමාගම් වල බදු ගණනය කිරීමේදී අපි විස්තර කරා මේ සුදුසුකම් ලබන ගෙවීම් නොත් ක්වොලිෆයින් පේමන්ට් විදියට වැටෙනවා මොනවද? ප්‍රධාන වශයෙන් මොනවද? ඩොනේෂන්. හරිද? පරිත්‍යාග. පරිත්‍යාග. ඩොනේෂන්. එතකොට මෙන්න මේ ඩොනේෂන් කොටස් දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි අනුමත පුණ්‍ය ආයතන වලට. අනුමත පුණ්‍ය ආයතන. එහෙම නැත්නම් approved charity. approved charity. අනුමත පුණ්‍ය ආයතනයකට කරන ඩොනේෂන් එකක්. හරිද? මතක තියාගන්න අනුමත පුණ්‍යායතනයකට ඩොනේෂන් එකක් කරොත් ඒක මුදල්. කෑෂ් ඩොනේෂන් විතරක්. හරිද? අනුමත පුණ්‍යායතනයකට මුදලින් පරිත්‍යාගයක් කරොත් ඒ පරිත්‍යාගය අඩු කරන්න දෙනවා. හැබැයි මතක තියාගන්න උපරිම මැක්සිමම් ඉන්ඩිවිජුවල් කෙනෙක්ට නම් කීයද? අනුමත පුණ්‍යායතනයකට මුදල් පරිත්‍යාගයක් කරොත් අනුමත පුණ්‍යායතනයකට මුදල් පරිත්‍යාගයක් කරොත් තනි පුද්ගලයෙක් ඉන්ඩිවිජුවල් කෙනෙක් උපරිම කීයක් කීයක් අඩු කරන්න පුළුවන්ද කියන්න බලන්න. අනුමත පුණ්‍යායතනයකට ඉන්ඩිවිජුවල් කෙනෙක් ඩොනේෂන් එකක් කරොත් උපරිම කීයක් වෙනකන් අඩු කරන්න පුළුවන්ද? 75,000 කෑෂ් ඩොනේෂන්. හොඳේ. එතකොට අනුමත පුණ්‍යායතනයකට කම්පැනියක් ඩොනේෂන් එකක් කරොත් කෑෂ් වලින් approved charity එකට කම්පැනියක් ඩොනේෂන් එකක් කරොත් කීයක් අඩු කරන්න පුළුවන්ද උපරිම? අනුමත පුණ්‍යායතනයකට කම්පැනියක් කෑෂ් ඩොනේෂන් එකක් කරොත් මැක්සිමම් කීයක් වෙනකන් අඩු කරන්න පුළුවන්ද? 105,000. එහෙමනම් මම අහන්නේ අනුමත පුණ්‍යායතනයකට කෑෂ් ඩොනේෂන් එකක් කරන පාර්ට්නර්ෂිප් එකක්, හවුල් ව්‍යාපාරයක්, උපරිම කීයක් අඩු කරන්න පුළුවන්ද? අනුමත පුණ්‍යායතනයකට හවුල් ව්‍යාපාරයක් මුදලින් පරිත්‍යාගයක් කරොත් උපරිම කීයක් අඩු කරන්න පුළුවන්ද? කෝ කියන්නකෝ. හොඳට මතක තියාගන්න අනුමත පුණ්‍යායතනයකට කෑෂ් ඩොනේෂන් එකක් කරොත් හවුල් ව්‍යාපාරයක් 105,000 වෙනකන් අඩු කරන්න පුළුවන් උපරිම. උපරිම 105,000. හරිද? ඊට පස්සේ පරිත්‍යාග කරනවා රජයට. රජයට එහෙම නැත්නම් රජයේ අරමුදලකට, ගවර්න්මන්ට් ෆන්ඩ් එකකට. හරිද? එතනදී ඒ කරන ඩොනේෂන් එක මුදල් වෙන්න පුළුවන්, බාණ්ඩ වෙන්න පුළුවන්. ඒ දෙකම අඩු කරන්න දෙනවා. හරිද? ඒ දෙකම අඩු කරන්න දෙනවා. කීයක් වෙනකන්ද? ඒක 100% වෙනකන් අඩු කරන්න දෙනවා. 100% වෙනකන් අඩු කරන්න දෙනවා. එහෙම මතක තියාගන්න. එහෙනම් ඩොනේෂන් කියන එකත් පැහැදිලි. ඔය ෂෝට් නෝට් එකක් ගහලා තියාගත්ත නම් කිසිම ගේමක් නෑ ඔය පාර්ට්නර්ෂිප් ගාන හදාන එක. ඔයාට එක කොලේකට මේ පාර්ට්නර්ෂිප් සම්පූර්ණ සමරයිස් කරන්න පුළුවන්. එක්සෑම් එකේ මොකක් දුන්නත් ඊට පස්සේ හදන්න පුළුවන්. හරිද? ඔන්න එතකට ක්වොලිෆයින් පේමන්ට්, අවුල් ව්‍යාපාරයකට සුදුසුකම් ලබන ගෙවීම් අඩු කරන්න පුළුවන් විදිහ. හරි. දැන් එන්න අවුල් ව්‍යාපාරයේ ටැක්ස් රේට් එක. එතකොට දැන් අපි ওই සුදුසුකම් ලබන ගෙවීම් අඩු කරාට පස්සේ හවුල් ව්‍යාපාරේ එනවනේ බදුවයවන ආදායමනේ, ටැක්සබල් ඉන්කම් එක. ඒ ටැක්සබල් ඉන්කම් එකේ
ඒ ටැක්සබල් ඉන්කම් එක ටැක්ස් වෙන විදිහන මම කිව්වේ පළවෙනි 1 මිලියන් 0% බැලන්ස් එකක් තියෙනවා නම් 6% කියලානේ. හොඳට මතක තියාගන්න මම කිව්වා හවුල් ව්‍යාපාරවල තියෙන්න පුළුවන් ආයෝජන ආදායමක් හවුල් ව්‍යාපාරවල තියෙන්න පුළුවන් ආයෝජන ආදායමක් අර මම කියපු ප්‍රාග්ධන ලාභ මොනවද? ඔය ආයෝජනවත්කම් උපලබ්ධි ලාභයක් තිබුණොත් ඉන්වෙස්ට්මන්ට් ඇසෙට් එකක් ඩිස්පෝස් කරලා ප්‍රොෆිට් එකක් තිබුණොත් අන්න ඒ ප්‍රොෆිට් එක ටැක්ස් වෙන්නේ 10%. ඒක මම මෙතන කලින් කිව්වේ නෑ. මම කිව්වේ මේක පොඩ්ඩක් ඒක කියනවා මං කියලා. ඒක හොඳට මතක තියාගන්න බැරි වෙලාවත් හරිද? බැරි වෙලාවත් හවුල් ව්‍යාපාරයක තිබුණොත් ආයෝජනවත්කම් උපලබ්ධි ලාභ. ආයෝජනවත්කම් උපලබ්ධි ලාභ. හවුල් ව්‍යාපාරයක තිබ්බොත් ආයෝජනවත්කම් උපලබ්ධි ලාභ ඒකේ ටැක්ස් රේට් එක කීයද? 10%. ඒකේ ටැක්ස් රේට් එක 10%. ඒක හොඳට මතක තියාගන්න. එතකොට දැන් ඔයා ටැක්ස් රේට් එක මොනවද ගැන හිතන්නේ නැතුව නෝමල් විදියට බදු අයවන ආදායම කැල්කියුලේට් කරන්න. මොනවත් හිතන්නේ නැතුව හිතනකෝ ආයෝජනවත්කම් උපලබ්ධි ලාභයකුත් තිබ්බා කියලා. මම කිව්වනේ ඒක ආයෝජන ආදායමක් කියලානේ. එහෙනම් ඒ ආයෝජනවත්කම් උපලබ්ධි ලාභයත් ආයෝජන ආදායමක්සේ හිතලා මෙන්න මේ බදු අයවන ආදායම එනකම් කැල්කියුලේට් කරන්න. ඒතර බදු අයවන ආදායම ගණනය කරානේ. ඒ බදු අයවන ආදායමට ටැක්ස් රේට් එක ඇප්ලයි කරද්දි බදු අනුපාත ඇප්ලයි කරද්දි අර ආයෝජනවත්කම් උපලබ්ධි ලාභයට 10% ගහන්න. එහෙනම් ඉතිරියක් තියෙනවනේ. ඒ 10% වැදුනට පස්සේ ඉතිරියක්. අන්නේ ඉතිරියේ 1 මිලියන් 0% ඉතිරියක් තියෙනවනම් තවදුරටත් තියෙනවනම් 6%. තේරුණාද මං කියපු එක? මේ බදු අයවන ආදායමේ මේ මම කිව්වේ මෙන්න මේ බදු අයවන ආදායමේ බැරි වෙලාවක් තිබ්බොත් ආයෝජනවත්කම් උපලබ්ධි ලාභයක්. බැරි වෙලාවක් තිබ්බොත් ආයෝජනවත්කම් උපලබ්ධි ලාභයක්. අන්න ඒක මොනවත් හිතන්නේ නැතුව 10% ටැක්ස් කරලා ඉන්න. ඊට පස්සේ බදු අයවන ආදායමෙන් ආයෝජනවත්කම් උපලබ්ධි ලාභය අයින් කරාට පස්සේ ඉතිරියක් තියෙනවනේ. ඒ ඉතිරිනුත් 1 මිලියන් තමයි 0%. තවදුරටත් ඉතිරියක් තියෙනවා නම් තවදුරටත් බැලන්ස් එකක් තියෙනවා නම් ඒ බැලන්ස් එක තමයි ටැක්ස් වෙන්නේ 6%. තේරුණාද කියපු එක? ගාණක් ඇදුවට පස්සේ ඕක තේරෙනවා. ඉතින් ඔය වගේ ගාණක් ඕගොල්ලන්ගේ AAT 2022 ජනවාරිත් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ වගේ ගාණක් හදමු. එතකොට ඔයාට තේරෙයි. දැන් බලන්න ඔයාලට ක්ලියර් නේද කියලා. ඉතින් ඔන්න ඔය ෂෝට් නෝට් එක ලියලා තියාගන්න. ඔයාට මේ ගාන ලේසියෙන්ම හදන්න පුළුවන්. මොනවාරි ගැටලු තියෙනවද? හරි.
හරි අපි බලමු 2022 ජූලි. මේ පේපරේ අංක ලියා ගන්න. 2022 ජූලි පේපරේ. 2022 ජූලි පේපරේ. හවුල්කරුවන්ගේ ලාභය පෙන්වන්න ඕනේද? ඒකේ මෙහෙමයි. හවුල්කරුවන්ගේ ලාභය පෙන්වන්න ඕනේ කියලා හවුල් ව්‍යාපාරයේ බදු ගණනය කිරීමට ඒක අදාළ නැහැ. හවුල් ව්‍යාපාරයේ දලබද්ද හොයන්න හවුල්කරුවන්ගේ ලාභය කියන එක අදාළ නැහැ. හරිද? හවුල් ව්‍යාපාරයේ ලාභය හවුල්කරුවන් අතර බෙදා ගන්නවනේ. ඒතර අන්නේ දැන් මේ බලන්නකෝ. ඒකත් කියන්නම් ඔයා හොඳයි ආපු එක. ඒක මං ගානක් හදලා ඔයාලට කියන්න හිටියේ. දැන් මේ බලන්නකෝ. දැන් හවුල් ව්‍යාපාරයේ බදු ගණනය කිරීම මේ විදිහට කරනවා. හරිද? හරි දැන් ඔයා accounts වල දන්නවනේ. accounts වලදී හවුල් ව්‍යාපාරයේ ලාභය හොයලා ඒ ලාභය හවුල් කරුවන් අතර ලාභ අනුපාතයට බෙදා ගන්නවනේ. මම එතකොට ටැක් මම කිව්වා ටැක්ස් වලදී හවුල් ව්‍යාපාරය සහ හවුල්කරුවෝ කියන්නේ දෙගොල්ලක් සේසලකණ්ඩ කියලා. හරිද? එතකොට හවුල් ව්‍යාපාරයේ බදු ගණනය කිරීම මෙන්න මේ විදියට කරනවා. කරලා ඉවරලා හොඳට මතක තියාගන්න. හරිද? එච්චර ඇඩ්වාන්ස්ව AA වල නම් අහන්නේ. හරිද? නමුත් ඒක මං ගාණක් හදලා පෙන්නන්නම්. ඒක කොහොමද ලාභ බෙදාගන්නේ කියලා. දැන් අපි හවුල් ව්‍යාපාරේ ව්‍යාපාර ආදායම ආයෝජන ආදායම ගණනය කරනවනේ. එතකොට ඒ හවුල් ව්‍යාපාරේ ලාභය ගත්තොත් ඒ ලාභය හවුල්කරුව අතර බෙදා ගන්නවා. ඒ හවුල් ව්‍යාපාරයෙන් ලැබෙන හැමදේම හවුල්කරුවට ඉන්ඩිවිජුවලි එයාට ආදායමක් වෙනවා. එතකොට මම කිව්ව හවුල්කරුවා ඉන්ඩිවිජුවලි එයා වෙනම ටැක්ස් ෆයිල් එකක් කරලා වෙනම එයාගේ ලාභෙට එයාගේ ආදායමට බදු ගෙවන්න ඕනේ. හරිද? දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ඔයයි මමයි එකතු වෙලා පාර්ට්නර්ෂිප් එකක් කරනවා. හරිද? ඒතර අපි හවුල් ව්‍යාපාරයේ මේ විදිහට ටැක්ස් කම්පියුටේෂන් එක කරනවා. හරිද? මේ විදිහට කරලා අපි ඒකට අදාළව හවුල් ආදායම් බදුවේකට 6 හරි ඒ එන ගානට ටැක්ස් ගෙවනවා. හරිද? ඊට පස්සේ හවුල් ව්‍යාපාරයේ තියෙනනේ ආදායමක් උපයපු ලාභයක් තියෙනවනේ. ඒ ලාභය අපි දෙන්න අතර බෙදා ගන්නවා. අන්නේ ඒ බෙදාගත්ත ලාභය බදු ලාභය. හරිද? අපි හවුල් ව්‍යාපාරයේ හොයපු බදු ලාභය තියෙනවනේ. අර accounting profit එක බෙදා ගන්න විදියම තමයි concept එකක් විදියට. හැබැයි මෙතනදී tax වලදී බෙදාගන්නේ tax computation එකට අනුව ලාභය. ඒක අපි දෙන්න අතර බෙදා ගන්නවා. ඒ බෙදාගත්ත ලාභය අපේ ඉන් දැන් ඔයා ඉන්ඩිවිජුවල් කෙනෙක් විදියට ආදායම් බදු එකට බදු ගෙවන්න ඕනි. මමත් ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට ඉන්න රෙවෙනිව එකට වෙනම තනි පුද්ගලයෙක් විදියට බදු ගෙවන්න ඕනි. ඒතොර අපි දෙන්නගේ ඉන්ඩිවිජුවල් ටැක්ස් කම්පියුටේෂන් වලදී හවුල් ව්‍යාපාරයෙන් ලැබිච්ච ලාභ කොටස මගේ ආදායමක් සේසලකලා ඒකට වෙනම බදු ගෙවන්න ඕනේ. එතකොට හවුල් ව්‍යාපාරයේ දැනටම ගෙවලා තියෙනවා නම් බද්ද ඒ බද්ද අපි දෙන්න අතර ලාභ අනුපාතර බෙදෙනවා. ඔන්නෝම කතන්දර ටිකක් තියෙනවා. ඒක එක්සැම්පල් එකකින් එක හදමු. එතකොට ඕක හරියයි. ඒ කන්සෙප්ට් එක ඔයාට තේරුම් ගන්න. එක මේක හවුල් ව්‍යාපාරය කොච්චරක් බදු ගෙවන්න ඕනද කියන එකටද බදු ගෙවන්න ඕනේ කියන එකට හවුල් කරුවන්ගේ ලාභය කියන එක අදාළ නැහැ. මෙන්න මේ විදිහට කම්පියුටේෂන් එක කරා ටැක්ස් ගෙව්වා. ඊට පස්සේ මේ කම්පියුටේෂන් එකේ තියෙන ආදායම් ටික හවුල් කරුවා අතර බෙදා ගන්න ඕනේ. ඒක ඉන්ඩිවිජුවල් හවුල්කරුවගේ ටැක්ස් කම්පියුටේෂන් එකේදී ආදායමක් සේසලකන්න ඕනි. හරිද? අපි එක ගානක් හදමු. එතකොට ඕක හරියයි. අර ඔයාගේ එක්සෑම් එකේ ගණන් වල උත්තර දුරට අහන්නේ නැහැ. මෙන්න මේ 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 කියපු ටික තමයි අහන්නේ. ඔන 2022 ජූලි පේපරේ 7 වෙනි ප්‍රශ්නේ. හත්වෙනි ප්‍රශ්නේ සිලෝන් ස්ටා පිළිවෙලින් 2:1 අනුපාතයට ලාභ බෙදා ගනිමින් ඉරේස් සහ අජිත් විසින් පවත්වාගෙන යන හවුල් ව්‍යාපාරයක් වන අතර කුළුබඩු නිෂ්පාදනය කර දිවයින පුරා බෙදා හැරීම නිරත වෙයි.
2022 31 දිනේ නවතන වර සඳහා ආදායම් ප්‍රකාශනය පහතින් දැක්වේ. මෙන්න එතකොට මේගොල්ලන්ගේ ඉන්කම් ස්ටේට්මන්ට් එක දීලා තියෙනවා. හවුල් ව්‍යාපාරයේ ඉන්කම් ස්ටේට්මන්ට් එක දීලා තියෙනවා. හරිද? එතුරේ ඉන්කම් ස්ටේට්මන්ට් එකේ හැටියට දරලාභයේ තියෙනවා, පොලී ආදායම් තියෙනවා, බෙදාහැරීමේ වියදම්, පරිපාලන වියදම්, හවුල් ව්‍යාපාරයේ සුද්ධ ලාභයේ තියෙනවා. හරිද? කියනවා මෙහෙම, ඉහත ලාභයේ ගණනය කිරීමේදී පහත සඳහන් වියදම් අඩු කර තිබේ. ඉරේස් 180,000ක මාසික වැටුපක් ලබා ගන්නා අතර පාරිභෝගික පදනම පවත්වාගෙන යාම වෙනුවෙන් විශේෂ ගෙවීමක් ලෙස සෑම වර්ෂයකම දරලාභයෙන් 10% උද්ගෙවලද. නන්න හවුල්කරුවට වැටුපට අමතරව තව මේ කමිෂන් එකක්. හරිද? බෙදාහැරීමේ වාහන මත අය කළ ෂෙයර්. මෙන්න මේගොල්ලන්ගේ මෝටර් ලොරියක් තියෙනවා, මෝටර් බයිසිකලයක් තියෙනවා, තීරෝරද රථයක් තියෙනවා. හරිද? අත්පත් කරගත් දිනය. එතකොට මේගොල්ලන්ගේ ව්‍යාපාරයේ කුළුබඩු නිෂ්පාදනය කර බෙදාහැරීම. කුළුබඩු නිෂ්පාදනය කර බෙදාහැරීම. එතකොට මෙන්න මේ වාහනවල පිරිවැය තියෙනවා, අත්පත් කරගත් දිනේ තියෙනවා, වර්ෂය සඳහා ෂෙය. මේ තියෙන ගිණුම් කරන accounting depreciation. ගිණුම් කරන ෂෙය. accounting depreciation. එතකොට ටෝටල් එකක් විදිහට තියෙනවා. අජිත්ගේ නිවසේ පළමු මහලේ හවුල් ව්‍යාපාරයේ කාර්යාලයේ ලෙස පාවිච්චි කිරීම වෙනුවෙන් වර්ෂයකට 360,000ක කුලියක් ඔහුට ගෙවලලු. අහනවා 21-22 තක්සේරු වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ගෙවිය යුතු ටැක්ස් එක කීයද? හවුල් ව්‍යාපාරයේ ගෙවන්න ඕනේ ටැක්ස් එක කීයද? විනාඩි 5ක් දෙන්න. ටක් ගාලා හවුල් ව්‍යාපාරයේ ගෙවන්න ඕනේ ටැක්ස් එක කම්පියුට් කරන්න බලන්න. ඔයාලට වැරදුනාට කමන්නේ, හදන්න බලන්න. අර අපි කියපු විදිහට හවුල් ව්‍යාපාරයේ ගෙවන්න ඕනේ ඉන්කම් ටැක්ස් එක කීයද කියලා. මේ පොඩි ගාණක් මේක. ඔන්න ගාණ පේනවා දැන් හොඳට. හවුල් ව්‍යාපාරයේ ගෙවන්න ඕනේ ටැක්ස් එක ටක් ගාලා හොයන්න බලන්න. වරදින්න හරි හදන්න බලන්න ටක් ගාලා. ඔන්න හවුල් ව්‍යාපාරයේ ඔය හරි ලේසි හවුල් ව්‍යාපාරයක් තමයි ඔය දීලා තියෙන්නේ. ඒකේ හොයන්න බලන්න හවුල් ව්‍යාපාරයේ ග්‍රොස් ටැක්ස් එක කීයද කියලා. දීලා තියෙන ඉන්ෆෝමේෂන් අනුව මේ හවුල් ව්‍යාපාරයේ ග්‍රොස් ටැක්ස් එක හොයන්න බලන්න. බද්ද කට්ටිය දානවා බලන්න, අනිත් කට්ටිය ටක් ගාලා හොයන්න බලන්න. වරදින්න හරි හදන්න.
බදු නිදහස් දීමනාව ටැක්ස් රිය මම අර මම දුන්න ෆෝමට් එක බලන්න ෆෝමට් එක ඔළුවේ තියාගන්න ආය ටැක්ස් රිලීෆ් 1 මිලියන් නෑ හොඳේ හවුල් ව්‍යාපාර වලට සහන නැහැ බදු අය වෙන ආදායමේ පළවෙනි 1 මිලියන් 0% එච්චරයි තියෙන්නේ ආය ඒ 1 මිලියන් වලට අමතරව සහන මොනවත් නෑ හොඳේ ඔය ෆෝමට් එක හැම වෙලාවෙම ඔළුවේ තියාගන්න උත්තර රක්ගල් වරදින්නරි හදන්න ඕනේ හරි ඔගොල්ලෝ හදාගෙන යන්න හදලා උත්තරේ දාන්න බලන්න අපි ඉස්සෙල්ලා මේකේ ෆෝමැට් එක ඔයා ලියා ගන්න. ඔන්න ව්‍යාපාර ආදායම ෆෝමැට් එක ලියා ගන්න. එතකොට ඒවට පුරවන්න විතරනේ තියෙන්නේ. ව්‍යාපාර ආදායම ආයෝජන ආදායම. වෙනා. උඩි මාර්තුකාවකුත් ලියන්න සිලෝන් ස්ටා අනිවාර්යෙන් ලියන්න උඩි මාර්තුකාව සිලෝන් ස්ටා හවුල් ව්‍යාපාරයේ 2021 22 තක්සේරු වර්ෂයේ ආදායම් බදු ගණනය කිරීම එක සටහන් මොනවාරි වර්කින් එකක් දාන්න ඕන නම් වර්කින් එකේ නම්බරේ ලියන්න පොඩි තීරුවකුත් තියාගන්න හරිද ඔතන ඔන්න අපි ආදායම් මූලාශ්‍ර ටික ගණනය කරා හරිද එතකොට එනවා මොකද්ද තක්සේරු කළ හැකි ආදායම තක්සේරු කළ හැකි ආදායම ඕකෙන් අඩු කරනවා සුදුසුකම් ලබන ගෙවීම සුදුසුකම් ලබන ගෙවීම තියෙනවා නම් ඒක අඩු කරනවා අඩු කරාට පස්සේ එනවා බදු අය වෙන ආදායම හරිද හරි දැන් අපි ව්‍යාපාර ආදායම සටහන් අංක 1 යටතේ හොයන්න සටහන් අංක 1 යටතේ හොයන්න ව්‍යාපාර ආදායම කීයද කියලා බිස්නස් ඉන්කම් එක කීයද කියලා මොන වර්කින් වන් ඔයා එක ලස්සන්ට ලියාගන්න ව්‍යාපාර ආදායම ඒකත් ඔයා මෙන්න මේ ව්‍යාපාර ආදායම ගණනය කරද්දී මෙන්න මේ විදිහට තියාගන්න ඒක ලේසි ඔයාට පැටලෙන්නේ නැහැ. සිද්ධ ලාභය සුද්ධ ලාභය කීයද? දැනට accounts වල පෙන්වන සුද්ධ ලාභය කීයද? 47.91600යි. 47.91600යි.
47යි 91යි 600යි. හරි. දැන් අපි මෙන්න මේ හවුල් ව්‍යාපාරයේ accounts වල පෙන්වන ලාභය හරිද? සුද්ධලාභයේ තියෙනවා. එතකොට අපි මේ දැන් මේ ගණනය කරන්නේ හවුල් ව්‍යාපාරේ ව්‍යාපාර ආදායම. ව්‍යාපාර ආදායම. එතකොට යන්න ව්‍යාපාර ආදායමට ව්‍යාපාර ආදායම මේගොල්ලන්ගේ PNL එක උඩින් ඉඳලා බලන් ආවොත් සුද්ධලාභයේ තියෙනවා අන්න පොලී ආදායමක් තියෙනවා 452000ක. එතකොට ඒ පොලී ආදායම යන්න ඕනේ ආයෝජන ආදායමට. එහෙනම් අපි ඒක මෙතනින් අයින් කරනවා. කීයක්ද? 452000 පොලී ආදායම. පොලී ආදායම ඒක ඒක කරනවා 452000යි. හරිද? 452000 අඩු කරනවා. හරිද? ඊට පස්සේ කියනවා මෙතන බෙදා හැරීමේ නිසා පරිපාලන වියදම් තියෙනවා. ඊට පස්සේ මෙතන සටහනක් දාලා තියෙනවා ඉරේස් 180000ක මාසික වැටුපක් ලබා ගන්නා අතර ආමයා මාසයකට 180000 ගානේ පඩියක් කරන් තියෙනවලු. ඒ 180000 හවුල් ව්‍යාපාරේ වියදම් විදියට රෙකෝඩ් වෙලාලු. හරිද? ඒතර ඒ 180000 මාසයකටනේ. ඒතර අපි මේ බදු ගණනය කිරීම කරන්නේ තක්සේරු වර්ෂය කරන්නේ. එහෙනම් 180000 වැඩි කරන්න 12න් එහෙනම් හවුල්කරුවන්ගේ වැටු අඩු කරලා තියෙනවා මේ accounting profit එක හොයද්දි. කීයක්ද? 21,60,000ක්. හරිද? එහෙනම් ඒක මේකට හවුල්කරුවන්ගේ වැටු කීයක්ද? 21,60,000යි. එහෙනම් ඒක දැනටම යා අරගෙන අඩු කරලා තියෙන්නේ. මේ සුද්ධ ලාභය හොයද්දි අඩු කරලා තියෙන්නේ. හැබැයි ඒක ටැක්ස් වලදී අඩු කරන්න දෙන්නේ නැහනේ. ඒක නිසා ඒක එකතු කරනවා අපි. හවුල් කරුවන්ගේ වැටු 21,60,000යි. හරිද? හරි. ඊට පස්සේ කියනවා මේ හවුල් කරුවට තව ගෙවීමක් කරනවලු. ඒවත් අඩු කරන්න දෙන්නේ නැහැ. හරිද? ඒ හවුල් කරුවා හවුල් ව්‍යාපාරය වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් ලාභෙන් 10%කුත් ගෙවනවලු. හරිද? විශේෂ ගෙවීම. එතකොට මේගොල්ලන්ගේ දර ලාභයෙන් තමයි ඒක. ඒතර දර ලාභයෙන් 10% කියන්නේ 22,75,000ක්. 22,75,000ක්. විශේෂ ගෙවීම. ඒක නිකන් කොමිස් වගේ එකක්. ඒවත් අඩු කරන්න දෙන්නේ නැහැ. හොඳ ඒක හවුල් කරුවේ මේ ආදායම උත්පාදනයේට අදාළ නැහැ නේ ඒක. ආදායමෙන් අපි වියදමක් විදියට අඩු කරන්න දෙන්නේ ඒක ආදායම උත්පාදනය කරන්න දරපු එකක් නා. මේක මේ නිකන් හවුල් කරුවෙට ගෙවපු කොමිස් මුදලක්. හරිද? එහෙනම් ඒක අඩු කරන්න ඉඩ දෙන්නේ නැහැ. හරිද? හරි.
ඊට පස්සේ කියනවා මෙන්න මේ හවුල් ව්‍යාපාරේ තියෙන ස්ථාවරවත්කම් වගේ. ඒ ස්ථාවරවත්කම් වලට අදාළව ඩිප්‍රිසියේෂන් වගේක් තියෙනවා 17,65,000යි. එහෙනම් ඒක accounting depreciation නේ. මතක තියාගන්න accounting depreciation අඩු කරන්න දෙන්නේ නැහැ. එහෙනම් ඒ accounting depreciation 17,65,000ක් මේකට එකතු කරන්න. accounting depreciation එහෙම නැත්නම් ගිණුම් කරන share 17,65,000යි. 17,65,000යි. හැබැයි accounting depreciation අඩු කරන්න දුන්නේ නැති වුණාට ඒකට අදාළව ප්‍රාග්ධන දීමනාව ප්‍රාග්ධන දීමනාව අඩු කරන්න දෙනවා. හරිද? එතකොට ඔයා ප්‍රාග්ධන දීමනාව ගණනය කරන්න ඕනේ. හරිද? දැන් බලන්නකෝ මේගොල්ලන්ගේ වාහන විස්තර ටික දීලා තියෙනවා. හොඳට මතක තියාගන්න ප්‍රාග්ධන දීමනාව හම්බෙන්නේ හරිද ව්‍යාපාර කටයුතු වලට පාවිච්චි කරපු වාහන වලට. දැන් මෙතන මෝටර රථ වගේයක්නේ දීලා තියෙන්නේ නේ. ඒතර මේගොල්ලන්ගේ බිස්නස් එකේ නේචර් එක මොකද්ද? කුළුබඩු නිෂ්පාදනය කරලා බෙදා හරින එක. ඒතර කුළුබඩු නිෂ්පාදනය කරලා බෙදා හැරීමේ කටයුත්තට මෙතන දීලා තියෙන මේ මේ හවුල් ව්‍යාපාරයේ තියෙන මෝටර රථ මොනවද? ලොරියක් තියෙනවලු, බයිසිකලයක් තියෙනවලු, තීරෝද රථයක් තියෙනවලු. එහෙනම් මේ තුනටම අඩු කරන්න පුළුවන් ප්‍රාග්ධන දීමනාව. හැබැයි හොඳට මතක තියාගන්න ඒව ව්‍යාපාර කටයුතු වලට පාවිච්චි කරනවා නම් විතරයි. දැන් මේ හවුල් කරුවෙක්ගේ බයිසිකලයක් මේ තියෙන්නේ, ඒක එයා ගමන් බිමන් වලට තියෙන එකක් නම් මේ බයිසිකලයට එහෙම හම්බෙන්නේ නැහැ. හැබැයි මෙතන වැඩි විස්තර කියලා නැහැනේ. ඉතින් අපි උපකල්පනය කරනවා මේ වාහන තුනම ව්‍යාපාර කටයුතු වල මේ ප්‍රවාහන කටයුතු වලට පාවිච්චි කරන මෝටර් වාහන කියලා. ඒ පදනම මත මේ වාහන තුනටම අපි ප්‍රාග්ධන දීමනාව ගණනය කරලා අපි අඩු කිරීමක් කරමු. ඒක ඔළුවේ තියාගන්න මේ මෝටර් බයිසිකල් වලට එහෙම අඩු කරන්න පුළුවන්. හැබැයි ඒක බිස්නස් වැඩවලට පාවිච්චි වෙලා තියෙන්න ඕනි. අපිම පාවිච්චි වෙලා තියෙනවා කියලා ඇසියුම් කරලා අඩු කරමු. එතකොට මේ වාහන අරන් තියෙන 18,41,19,41. එතකොට මේ වෙහිකල් වලට ඇප්ලයි වෙන්නේ ප්‍රාග්ධන දීමනාව ගණනය කිරීමට ඇප්ලයි වෙන්නේ පරණ ඇක්ට් එකේ ප්‍රාග්ධන දීමනා අනුපාතයේද අලුත් ඇක්ට් එකේ ප්‍රාග්ධන දීමනා අනුපාතයේද? මට කියන්න බලන්න, මේ වත්කම් ටිකට අදාළ ප්‍රාග්ධන දීමනාව ගණනය කිරීමට ඇප්ලයි වෙන්නේ පරණ ඇක්ට් එකේ ෂෙයා අනුපාතයේද අලුත් ඇක්ට් එකේ ෂෙයා අනුපාතයේද කියන්න බලන්න. මේ බෙදා හැරීමේ වාහන වලට අදාළ වෙන්නේ පරණ පනතේ තියෙන ෂය අනුපාතද අලුත් පනතේ තියෙන ෂය අනුපාතද කියන්න කොටක් ගාලා ආපු ගමන් උත්තර වැටෙන්න ඕනි. උත්තර නම් වැටෙන්නේ නැහැ. එච්චර කීප දෙනයි කියන්නේ, අනිත් අය කියන්නේ නැති වුණාට මං හිතනවා ඔයා දන්නවා කියලා. දන්නවා කියන්නේ කමන්නේ. හරිද? එතකොට මතක තියාගන්න අලුත් ඇක්ට් එක ඉෆෙක්ටිව් වුණේ, අලුත් පනත ක්‍රියාත්මක වුණේ 18.41 ඉඳලා. ඒතොර මේ මෝටර රථ ඔක්කොම අරන් තියෙන්නේ 18.41 හෝ ඊට පස්සේනේ නේ. එහෙමනම් මේ වාහන වලට ඇප්ලයි වෙන්නේ, මේ බෙදා හැරීමේ රථ වලට ඇප්ලයි වෙන්නේ අලුත් පනතේ තියෙන ෂය අනුපාත, එහෙම නැත්නම් අවුරුදු ගණන. හරිද? එතකොට මේගොල්ලන්ගේ මෝටල් ලොරියක් තියෙනවා, බයිසිකලයක් තියෙනවා, තීරෝද රථයක් තියෙනවා. එහෙනම් ප්‍රාග්ධන දීමනාව මෙන්න ලොරිය කීයද? 12 මිලියන්. මේක අවුරුදු 5යිනේ. වර්ෂ හම්බ වෙනවා 5ක්. එතකොට 12 මිලියන් අවුරුදු 5න් බෙදපුවාම ප්‍රාග්ධන දීමනාව කීයද? ලක්ෂ 24යි. ප්‍රාග්ධන දීමනාව ලක්ෂ 24යි. හරිද? ඊට පස්සේ බයිසිකලය 680,000යි. ඊට පස්සේ තීරෝද රථය
බයිසිකලය 480,000යි, සීවිල් එක 580,000යි. 580,000යි. එහෙනම් ඒවටත් අවුරුදු 5ම තමයි ඈ. මේකට 96,000යි. ඊට පස්සේ තීරෝද රථයට 116,000යි. එහෙනම් ඔන්න රාග්ධන දීමනාව තියෙනවා 124,000 96,000 ධන 116,000. 26,12,000යි. එහෙමනම් ඒ ප්‍රාග්ධන දීමනාව මේගොල්ලොන්ට අඩු කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ බදු ගණනය කිරීමෙන්. වරහන් දාන්න දෙයක් නෑ වෙනම, මේ අපි කොහොමත් මේක මයිනස් පැත්තේ ලියන්නේ. 26,12,000යි. මේ බලන්න ඉතින් ඔක්කොම හරිද කියලා. තව එකක් තියෙනවා, අජිත්ගේ නිවසේ පළමු මහලේ කාර්යාලය පවත්වාගෙන ඉන්නලා අවුරුද්දට 360,000ක් ගෙවලා තියෙනවා. හරිද? 360,000ක් ගෙවලා තියෙනවා. කුලිය ගෙවලා තියෙනවා 360,000ක්. ඒතර 360,000 අඩු කරන්න ඉඩ දෙනවද නැද්ද? ඉඩ දෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න, ඔයා ඉඩ දෙනවා කියලා මේ 360,000 මයිනස් පැත්තේ ලියන්න යන්න එපා. ඇයි ඒ? දැනටමත් ඒක අර උඩ තියෙන ප්‍රොෆිට් එකෙන් අඩු වෙලා තියෙන්නේ. ඒක නිසා ඒකට ඇඩ්ජස්ට්මන්ට් එකක් දාන්න ඕනේ. ඔයා නිකන් ලියලා තියන්න ඉඩ දෙයි කියලා. ඒ එච්චරයි ඈ. ඒක නිසා මොනවත් ඇඩ්ජස්ට්මන්ට් එකක් ඕනේ නෑ ඒකට. එහෙනම් ඔච්චරයි. එහෙනම් ඔයා මේක දෙපැත්ත තුලනය කරන්න. හතලිස් හතයි, 91යි, 600යි. 47යි, 91යි, 600යි. හවුල්කරුවන්ගේ වැටුප් එකතු කරා, විශේෂ දීමනාඩු කරා එකතු කරා, ගිනුම් කරන ෂය එකතු කරා. දහයයි, 991යි, 600යි. 10යි, 991යි, 600යි. ඊට පස්සේ මයිනස් පැත්ත ටිකත් එකතු කරන්න. 452,000යි, 26යි, 12යි. තිහයි, 84යි. එන ඔය දෙකේ නෙට් එක ගන්න. ප්ලස් එකතුවෙන් මයිනස් එකතුව අඩු කරන්න. ඇත්ත 9යි, 27යි, 600යි. මෙන්න එනවා ව්‍යාපාර ආදායම. ඔන්න ව්‍යාපාර ආදායම 79, 27, 600යි. බලන්න හරිද කියලා.
මෝට මේක තේරුණාද? හරිද? ඒක තේරුණා නම් තේරුණා කියන්න ඕනේ. ව්‍යාපාර ආදායම ගණනය කරා තේරුණාද හැමෝටම? හරි. එහෙනම් ඒ ව්‍යාපාර ආදායම අරන් යන්න ඔයාගේ ටැක්ස් කම්පියුටේෂන් එකේ ව්‍යාපාර ආදායමට මේති. ඇත්ත නමයයි හතයි අයිසී ගැ. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා ආයෝජන ආදායම, කොලි ආදායම 452,000යි. වෙනත් ආදායම් නෑ. එතකොට අර ව්‍යාපාර ආදායමට එකතු කරන්න 452,000 83යි 79යි. සූතුනයි 79යි 600යි. සුදුසුකම් ලබන ගෙවීම් නෑ. මෙතන ඩොනේෂන් මොනවත් නෑනේ. ඒ හින්ද ඒක නෑ. ඔන්න බදු අයවන ආදායම එනවා 83යි 79යි 600යි. හරිද? මේක අහනවා මේ කෙනෙක්, ග්‍රොස් ප්‍රොෆිට් එක බේස් කරලා කැල්කුලේට් කරන්න බැරිද? එහෙම කරොත් ආන්සර් දෙකම සමාන වෙන්න ඕනේ. අනිවාර්යෙන් ඔව්. ඉතින් අර ග්‍රොස් ප්‍රොෆිට් එක බේස් කරලා හදන්න ගියොත් ඔයාට පැටලෙයි. ඇයි? මොකද දන්නවද, අර බෙදා ආයතන බෙදා හැරීමේ වියදම් ඇතුලේ තියෙන කීපයක් විතරනේ මේ දීලා තියෙන්නේ. ඒතර ඒ ටික අයින් කරලා ඔයා ඉඩ දෙන්න වියදම් ටික වෙනම කැල්කුලේට් කරන්න ඕන. ඒක පටල ගන්න එපා. ඒක කරන්න එපා. හරිද? ඒක කනන්ඩ යන්න එපා. ඒක අමාරු නෑ. එතකොට ඒක ඔයාට ටිකක් වැඩිපුර ෆෝකස් කරන්න වෙනවා, වැඩිපුර ඔළුව යොමු කරන්න වෙනවා. ඊට වැඩිය මේක ලේසි. හරිද? එහෙනම් හරි. ඔන්න එහෙනම් අපි ගණනය කරමු දලබද්ද. දලබද්ද එතකොට මෙතන හොඳට බලන්න, මේ ගාණේ ආයෝජන වට්ටම් උපලබ්ධයක් නැහැනේ. නැති හින්දා කියන්න පළවෙනි 1 මිලියන් 0 බැලන්ස් එක 6% ගන්න පුළුවන්. බැරි වෙලාවත් ආයෝජන වත්කම් උපලබ්ධි ලාභයක් තිබුණොත්, ආයෝජන වත්කම් උපලබ්ධි ලාභයක් තිබුණොත් ඔයා අනිවාර්යෙන් ඒ ආයෝජන වත්කම් උපලබ්ධි ලාභයේ 10% tax කරලා ඉන්න ඕනි. ඊට පස්සේ ඉතිරි 1 මිලියන් 0 බැලන්ස් එක 6%. දැන් මෙතන නැති නිසා first 1 million වැඩි කිරීම 0%. බිඳුවයි ඉතිරිය. ඒ කියන්නේ මුළු ගාණ වෙන්න ඕන මේක. හොඳේ 83යි 79යි 600. ඕකනේ මුළු බදු අයවන ආදායම. ඒතොර ඒ කියන්නේ 73යි 79යි 600. හරිද? මේක ටැක්ස් වෙනවා 6%. එනවා 442,776යි. ඔන්න එනවා හවුල් ව්‍යාපාරයේ බද්ද. මෙන්න දල බද්ද. එක්සෑම් එකේ අහන්නේ ඕකනේ. ඔච්චරයි නේ හවුල් ව්‍යාපාරය ගෙවිය යුතු බද්ද කීයද කියලා. එහෙනම් ඔන්න ඕක තමයි හවුල් ව්‍යාපාරය ගෙවන්න ඕනේ ටැක්ස් එක. තේරුණාද? ඔච්චරයි හදන්න ඕනේ මේ අහන ප්‍රශ්නෙට.
ඔච්චරයි ඔච්චරයි හද අහන්න ඕනේ ඔයා මේ එක්සෑම් එකේ අහන ප්‍රශ්නෙට. හැමෝටම තේරුණාද? ගැටලු තියෙනවද? හරි. බැරි වෙලාවත් එක්සෑම් එකේ ඇහුවොත් මේ ලාභය හවුල්කරුවන් අතර බෙදාගන්න බෙදෙන ආකාරයක් පෙන්නඩ. හවුල්වයා එක්සෑම් එක ඇහුවොත් මේ ලාභය මේ බදුව එවන ආදායම හවුල්කරුවන් අතර බෙදෙන විදිහත් පෙන්නන්ඩ කියලා හොඳට මතක තියාගන්ඩ. හවුල්ව්‍යාපාරයයි හවුල්කරුවෝ කියන්නේ දෙගොල්ලක්නේ, එක දෙගොල්ලා. ඒතර හවුල්ව්‍යාපාරය ගෙවන්න ඕනේ දළබද්ධ දැන් හොයන විදිහ ඔයා දන්නවා. අන්තිමේට අර එකවුන්සල වගේම තමයි හවුල් ව්‍යාපාරයේ ලාභේ හවුල්කරුව අතර බෙදාගන්නවා වගේම තමයි ටැක්ස්වලදිත් මේ හවුල් ව්‍යාපාරයේ මුළු ආදායමක් තියෙනවානේ. මේ හවුල් ව්‍යාපාරයේ ව්‍යාපාර ආදායමක් තියෙනවා, ආයෝජන ආදායමක් තියෙනවා. ඒ අනුව හවුල් ව්‍යාපාරයේ මුළු බදුව එවන ආදායමක් තියෙනවානේ. ඒ බදුව එවන ආදායමට ගේපු ටැක්ස් එකකුත් තියෙනවානේ. හොඳට මතක තියාගන්න. අන්න ඒ හැම දෙයක්ම හවුල්කරුවෝ අතර බෙදෙන්න ඕනේ. ටැක්ස් වලටත් එහෙමයි. පටලගන්න එපා. ඒ මොකද ඒක බෙදෙන්න ඕනේ කියලා මං අදහස් කරන්නේ. දැන් අපි දෙන්න නම් මේ බිස්නස් එක කරලා තියෙන්නේ හවුල් ව්‍යාපාරයේ 442,000 ගානක් ටැක්ස් ගෙවනවා. හරිද? ඒතර ඒ හවුල් ව්‍යාපාරයෙන් බෙදාගත්ත හවුල් ව්‍යාපාරයේ ලාභයේ 2:1 අනුපාතයට අපි දෙන්න බෙදා ගන්නවනේ. බෙදාගත්තට පස්සේ ඒ ඒ ඒ ලාභය අපි දෙන්නගේ පර්සනල් ලාභයක් වෙනවා, ආදායමක් වෙනවා. ඒ පර්සනල් ලාභයට අපි බදු ගෙවන්න ඕනේ නැවත වතාවක්. හැබැයි හොඳට මතක තියාගන්න, හවුල් ව්‍යාපාරයේ ලාභය අපි දෙන්න ලාභානුපාතයට බෙදාගෙන ඒ ඒ ඒ ලාභය අපි දෙන්නාගේ ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එකට ලාභයක් වෙනවා කියන එකට නැවත අපි දෙන්න ටැක්ස් ගෙවන්න එපා. හැබැයි හොඳට මතක තියාගන්න, ලාභය අපි දෙන්න අතර බෙදෙනවා වගේම, හරිද, ලාභය අපි දෙන්න අතර බෙදෙනවා වගේම හවුල් ව්‍යාපාරයේ දැනටම ගෙවපු 442,000ක බද්දක් තියෙනවනේ. ඒ දෙකත් අපිට බෙදාගන්න අයිතිය තියෙනවා. මොකද හවුල් ව්‍යාපාරයේ ලාභය අපි දෙන්න අතර බෙදෙනවා වගේම ඕල්රෙඩි ඒ ලාභයට ගෙවපු බද්දත් අපි දෙන්නට බෙදාගන්න පුළුවන්. ඒ බද්ද අපි දෙන්න ගෙවිය යුතු බද්දෙන් අඩු කරන්න පුළුවන්. පටල ගන්න එපා. එකම එක පාරක ඩබල් නේටිව් වල අහලා තිබ්බ ඒකයි මම බැරි වෙලාවත් ඇහුවොත් කියලා මම මේක කියන්නේ. හවුල් ව්‍යාපාරයේ ලාභ, හවුල් ව්‍යාපාරයේ ගෙවිය යුතු බද්ද කියලා ඇහුවොත් ඔය ටික විතරයි කම්පියුට් කරන්නේ. බැරි වෙලාවත් හවුල් ව්‍යාපාරයේ ලාභය හවුල්කරුවන් අතර බෙදා ගන්න ආකාරය පෙන්වන්නද කියලා ඇහුවොත් මෙන්න මෙහෙම තමයි බෙදන්නේ. හරිද? දැන් හවුල් ව්‍යාපාරයේ ටැක්ස් කම්පියුටේෂන් එකේ ව්‍යාපාර ආදායමක් තියෙනවානේ. කීයක්ද? 79,27,600ක්. හරිද? එතකොට ආයෝජන ආදායම තියෙනවනේ 452,000ක්. මෙන්න මේ ආදායම හවුල්කරුව දෙන්න අතර බෙදා ගන්න ඕනේ. ඒ බෙදාගන්නේ ලාභ අනුපාතෙට. හැබැයි හොඳට මතක තියාගන්න, මේ 79,27,600 හවුල්කරුවෝ දැන් සල්ලි විදිහට අදිනවනේ එළියට. එතකොට දැන් මෙතන එක හවුල්කරුවෙක් 180,000 ගාන සල්ලි එළියට අරගෙන වැටුප් කියලා. එතකොට මේ 79,00,000 ගානින් දැනටමත් වැටුප් විදිහට සල්ලි අරන් ගිහිල්ලා තියෙනවා. මං ඔගේ බෙදුවට පස්සේ ඔයාට තේරෙයි ඔළුවට දාගන්න. හරිද? දැන් මේ හවුල් ව්‍යාපාරේ ව්‍යාපාර ආදායමක් තියෙනව නෙමෙයි. ව්‍යාපාර ආදායම ඊට පස්සේ ආයෝජන ආදායම ලාභානුපාතේ 2:1. හරිද? 2:1. දැන් මේ හවුල් ව්‍යාපාරේ මේ මම දැන් කරන්නේ අමතර එකක්. ඒක හොඳට නැත්තම් ගානට මේ අහන ගානට මේ මේ මේක අදාළ නැහැ හොඳේ. මම මේ අමතර දෙයක් කරන්නේ බැරි වෙලාවත් ඇහුවෝතින් කියලා හිතලා. හරිද? දැන් හවුල් ව්‍යාපාරේ ව්‍යාපාර ආදායම් කීයද? 79,27,600යි.
හැත්තනමයයි විසි හතයි හයසීයයි. හැත්තනමයයි විසි හතයි හයසීයයි. ආයෝජනාදායම් හාරලක්ෂ පනස් දෙදාහයි. හාරලක්ෂ පනස් දෙදාහයි. හරි. දැන් මේ දෙන මේ හවුල් ව්‍යාපාරය හවුල්කරුවෝ දෙන්න කවුද? ඉරේස් සහ අජිත්. ඉරේස් අජිත්. මේ ඉරේස්, මේ අජිත්. හරිද? හරි. එතකොට මේ 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 දෙන්න දැනටම සල්ලි විදිහට අරගෙන තියෙනවා. සල්ලි විදිහට ටිකක් අරගෙන තියෙනවා. මොනවද? වැටුප්. මෙතන වැටුපක් අරන් තියෙන කවුද? ඉරේස්. ඉරේස් තමයි අරන් තියෙන වැටුපා. ඉරේස් අජිත්. එක්ලක්ස අසූදාහ ගානේ, එක්ලක්ස අසූදාහ ගානේ ඔයා නිකම් බලාගෙන ඉන්න මේ මොකද්ද කරන්න කියලා අන්තිමේට තේරෙයි. හරිද? ඒ හින්දා මේක ලොකුවට හිතන්න යන්නව, නිකම් බලාගෙන ඉන්නකො. බලාගෙන ඉඳලා තේරුම් ගන්න, දැන් නිකන් ලියන්න යන්න එපා. පැටලෙයි මේ අමතර කොටස, මේ ගානේ අහලා නැති කොටස මම මේ කියන්නේ. ඒක නිසා නිකම් බලාගෙන ඉන්න. මේ ඉරේස් කියන එක්කෙනා වැටුපක් අරන් තියෙනවා 180,000 ගානේ අවුරුද්දට. ඒ කියන්නේ 21,60,000 සල්ලි අරගෙන තියෙනවා. එයා සල්ලි ඇදලා එළියට, ඒ සල්ලි ඇදපියකට නමක් දාලා වැටුප් කියලා. වැටුප් කියලා සල්ලි අරගෙන එළියට. හරි, එක එක. ඊට පස්සේ කොමිස්. හරිද? ඒක අරන් තියෙන්නේ අජිත්. හරිද? එතකොට සැලරි විදියට 21,60 එළියට ගිහිල්ලා තියෙනවා. කොමිස් විදියට 22,75 එළියට අරන් තියෙනවා. හරිද? හරි. එතකොට මේ ව්‍යාපාරේ, මේක අපි වෙන දෙවනුව දාමු නැත්නම් පැටලි. හරිද? මේ ව්‍යාපාරේ මේ ව්‍යාපාරයේ මුළු ව්‍යාපාර ආදායම කීයද? ටැක්ස් වලට අනුව මුළු ව්‍යාපාර ආදායම 79,27,600යි. හරිද? 79,27,600යි. එතකොට ඒ මුළු ව්‍යාපාර ආදායම තමයි 2:1 අනුපාතයට මේ දෙන්න අතර බෙදාගන්නේ. හරිද? 79,27,600යි. මේගොල්ලන්ගේ ලාභානුපාතය 2:1නේ. මේ 2:1 කියලා තියෙන්නේ. එතකොට 79,27,600න් මුළු ව්‍යාපාර ආදායමෙන් 3/2 කාටද? ඉරේෂ්ට. 2/1 කාටද? අජිත්ට. මුළු ව්‍යාපාර ආදායම අපි දෙන්න බෙදා ගන්නවා. හරිද? එතකොට 52,85,66. එයාට
විසියලක්ෂ 2533යි. හරිද? ඒ මුළු ආදාය කියන්නේ සරලව මුළු ව්‍යාපාර ආදායම 79,26 කියන්නේ ඒ මුළු ව්‍යාපාර ආදායම අපි දෙන්න අනුපාතවල බෙදා ගන්නවා. හරිද? ඒ ඒතර 52.85.66ක් එක්කෙනෙක්ට අනිත් එක්කෙනාට 26,42,534. ඒතර ඒ මුළු ගාණෙන් දැනටම සල්ලි විදියට එළියට අරගෙන ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඉතිරි ගාණ තමයි ලාභයේ විදියට බෙදා ගන්නෙ. හරිද? එතකොට 52 ලක්ෂ දැන් අපි හිතමුකෝ ඉරේෂ්ට අයිති මුළු 52 ලක්ෂ 85,000 ආ ඉරේෂ්ට අයිති මුළු ලාභ කොටස වෙන්නේ 52 ලක්ෂ 85,066යි. ඒකෙන් දැනටමත් එයා සල්ලි අරගෙන ගිහිල්ලා තියෙනවා 21,60,000ක්. එහෙනම් එයාට තව දුරටත් ඉතිරි 31යි 25යි 0.66ක්. 31.25 යාට ඉතිරි. හරි. ඊට පස්සේ අජිත් මුළු වෙන්නේ 26,042,534යි. තුන් ලක්ෂ 67,534යි. හරිද? එනම් මුළු ලාභ කොටසේ දෙකේ එකතු වෙනවා 1.5 ව්‍යාපාර ආදායම බෙදිච්ච විදිය. 1 ව්‍යාපාර ආදායම බෙදිච්ච විදිය. හරිද? හරිද? ඔය ව්‍යාපාර ආදායම බෙදිච්ච විදිය. ඒතකොට ආයෝජන ආදායම තියෙනවනේ 452,000ක්. හරිද? ආයෝජන ආදායම තියෙනවනේ 452,000ක්. ඒ 452,000 දෙන්න බෙදා ගන්නවා ලාභ අනුපාතයට. ඉරේෂ් අජිත්. එතකොට 452,000න් 3 × 2 ඒ කියන්නේ 3,01,333ක්. අරයට අයිති ඊට පස්සේ 452,000න් 301යි 333ක් අඩු කරාට පස්සේ ඉතුරු වෙන්නේ 150,667ක්. අන්න ඒක අයිති අනිත් එක්කෙනාට. ඔන්න ඒතර 452,000 බෙදුවා. බෙදාගත්ත දෙන්නම. හරිද?
හරිද? මේක හොඳට ඔළුවට දාගන්න බැරි වෙලාවත් එක්සෑම් එකේ ඇහුවොත්, හරිද? ඇහුවොත් මේක හදන එක අමාරු නෑ. හරිද? මේක ඉන්ඩිවිජුවල් දෙන්නගේ ටැක්ස් කම්පියුටේෂන් එක කරාට පස්සේ ඔයාලට ඔක නිකම්ම තේරෙනවා. දැනට මෙච්චරයි හිතාගන්න, හවුල් ව්‍යාපාරේ හැමදේම දෙන්න අතර බෙදා ගන්නවා කියලා. එච්චරයි හිතන්න ඕනේ. හවුල් ව්‍යාපාරේ හැමදේම ඉන්ඩිවිජුවල් දෙන්න අතර බෙදෙනවා. බෙදෙන විදිය තමයි මම මේ ලියාගෙන යන්නේ. ඔන්න දැන් අව්‍යාපාර ආදායම බෙදාගත්තා, ආයෝජන ආදායම බෙදාගත්තා. බැරි වෙලාවත් මෙතන තිබුණා නම් සුදුසුකම් ලැබෙන ගෙවීම්. ඒකත් බෙදා ගන්නවා. මම ඒකත් නිකන් ලියලා තියන්නම්. හරිද? සුදුසුකම් ලැබෙන ගෙවීම්. සුදුසුකම් ලැබෙන ගෙවීම්. සුදුසුකම් ලැබෙන ගෙවීම් තිබ්බනම් ඒකත් ඉරේෂුයි අජිතුයි බෙදා ගන්න ලබනුපතේට. ඔහොම ලබනුපතේට බෙදා ගන්නවා. මේක බෙදා ගන්නවා. හරිද? ඒකත් බෙදා ගන්නවා. ඊට පස්සේ මේ හවුල් ව්‍යාපාරයේ ගේපු බද්දක් තියෙනවනේ. ඒකත් බෙදා ගන්නවා දෙන්න. හරිද? ගෙවු බදු. ගෙවු බදු. ගෙවු බද්ද කීයද අපේ ගානේ ආවේ? අපේ ගානේ ආපු ගෙවු බද්ද කීයද? 442,776යි. 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 හරිද? මේකත් මේ දෙන්න බෙදා ගන්නවා. ඉරේෂ් අජිත්. 442,776 බෙදීම 3න් 2ක් 295,184ක් ඉරේෂ්ට 147,592ක් අජිත්ට 4 ලක්ෂ. ඒතර මුළු එකතුව ඔන්න හරි. මේ දැක්කනේ දැන්. ඒතර හවුල් ව්‍යාපාරයේ සියලු දේවල්, හවුල් ව්‍යාපාරයේ සියලු දේවල් හවුල්කරුව අතර බෙදෙනවා. හවුල් ව්‍යාපාරයේ සියලු දේවල් හවුල්කරුව අතර බෙදෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේ හවුල්කරුව දෙන්නගේ ඉන්ඩිවිජුවල් ටැක්ස් කම්පියුටේෂන් තියෙනවානේ. ඒතර මේ අපි හිතමුකෝ මේ ඉරේස් කියන එක්කෙනා එයා විසින් එයාගේ ලාභයට එයාගේ ඉන්කම් වලට බදු ගෙවන්න එපා. මං කියවනේ හවුල් ව්‍යාපාරය කියන්නේ එක්කෙනෙක්, හවුල්කරුව කියන්නේ තව එක්කෙනෙක්. ඒතර හවුල්කරුවෙක් විදිහට ඉරේස් එයාගේ ආදායමට බදු ගෙවන්න ඕනේ. ඒතර මේ ඉරේස්ට තව ඉන්කම් තියෙන්න පුළුවන්නේ. හිතන්නකෝ ඉරේස් වෙන ජොබ් එකක් කරනවා කොහේ හරි. එහෙනම් එතනින් එනවනේ එම්ප්ලොයිමන්ට් ඉන්කම්. ඒතර ඉරේස්ට වෙන බැංකු ඩිපොසිට් තියෙනවා. ඒ වලින් එන පොලි තියෙනවානේ. ඊට අමතරව හවුල් ව්‍යාපාරේනුත් ආදායම් ඇවිල්ලා. හරිද? ඒ ඔක්කොම ඉන්කම් ටික කන්සිඩර් කරලා ඉරේස් කියන එකේනා එයාගේ ඉන්කම් එකට බදු ගෙවන්න ඕනේ. එතනදී හවුල් ව්‍යාපාරයෙන් ලැබිච්ච සියලු දේම හවුල් ඉරේස්ගේ ආදායමට ගන්නවා. අජිත්ගේ ආදායමටත් ගන්නවා. හිතමු අපි මේ ඉරේස් සහ අජිත්ට වෙන කිසිම ඉන්කම් එකක් නැහැ කියලා. මේ හවුල් ව්‍යාපාරයෙන් එන ඉන්කම් විතරමයි. මෙන්න එහෙනම් ඉරේස්ගේ ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එක. හරිද? මෙන්න ඉරේස්ගේ ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එක. ඉරේස්ගේ ආදායම් බදු ගණනය කිරීම. ආදායම් බදු ගණනය. මේ පටල ගන්න එපා. අර අපි කලින් කතා කරේ හවුල් ව්‍යාපාර බදු ගණනය කිරීම. දැන් මේක මම ඔයාට පෙන්නන්නේ හවුල්කරුවාගේ තන ඒ පුද්ගලයාගේ බදු ගණනය කිරීම. එයාගේ සේවා නියුක්ති ආදායම් තියෙන්න පුළුවන්. සේවා නියුක්ති ආදායම, සේවා නියුක්ති ආදායම මෙතන නම් 0. මෙයාට දීලා නැහැ නේ මොනවත්. ව්‍යාපාර ආදායම. හරිද? එතකොට එයාගේ ව්‍යාපාර ආදායම විදිහට, ව්‍යාපාර ආදායම විදිහට එයාගේ මුළු ව්‍යාපාර ආදායම 52,85,066 නේ. අන්න ඒ මුළු ව්‍යාපාර ආදායමම ඉරේස්ට එයාගේ ටැක්ස් කම්පියුටේෂන් එකේදී ව්‍යාපාර ආදායමක් වෙනවා.
පනස් දෙකයි අසූපහයි බිින්දුවයි හැටහයා. පනස් දෙකයි අසූපහයි බිින්දුවයි හැටහයා. ඊට පස්සේ ආයෝජන ආදායම්. ආයෝජන ආදායම්. ආයෝජන ආදායම්. එයාගේ ආයෝජන ආදායම් තිබුණා තුන්සිය එකයි තුන්සිය තිස් තුනයි. තුන්සිය එකයි තුන්සිය එකයි තුන්සිය තිස් තුනයි. පනස් පහයි අසූහයයි තුන්සිය අනු නමයයි. මෙන්න ඉරේස්ගේ තක්සේරු කළ හැකි ආදායම. තක්සේරු කළ හැකි ආදායමයි. ඊට පස්සේ ඉරේෂ්ට හම්බෙනවනේ සහන. සහන විදියට පුද්ගල සහන. පුද්ගල සහන අඩු කරන්න දෙනවා 3 මිලියන්. ඊට අමතර වෙන මොනවත් සහන මෙතන නැහැනේ. එතකොට ඉරේෂ්ගේ බදු අයවන ආදායම කීයද? බදු අයවන ආදායම 25යි 863යි. හරි. බදු අයවන ආදායම මෙන්න දලබද්ද. දලබද්ද කොහොමද හොයන්නේ? ෆස්ට් 3 මිලියන්. ෆස්ට් 3 මිලියන් 106යි. ඔව් සෝරි, ෆස්ට් 3 මිලියන් කියන්නේ මෙයාගේ තියෙන්නම මෙච්චරයි. ඒ කියන්නේ 25යි 863යි 99යි. 25යි 863යි 99 වැඩි කිරීම 106. 155,183යි. ඒකෙන් අඩු කරනවා බදු බැර. එයා අර හවුල් ව්‍යාපාරයෙන් ඕල්රෙඩි ගෙවපු බද්ද මෙයා ගෙවපු බද්දක් විදිහට සලකනවා. මොකද හවුල් ව්‍යාපාරයේ ආදායම් ටික මෙයාගේ ආදායමක් විදිහට ගන්නවා වගේම හවුල් ව්‍යාපාරයේ ගෙවපු බද්දෙන් එයාගේ කොටස එයාගේ බද්දක් විදිහට සලකනවා. එහෙනම් හවුල් ව්‍යාපාරයේ ගියපු බද්දෙන් එයාගේ කොටස කීයද? හවුල් ව්‍යාපාරයේ ගියපු බද්දෙන් එයාගේ කොටස 295,194යි. 295,184යි. 295 184යි. හවුල් ව්‍යාපාරයේ ගෙවූ බදු 295,184යි. එහෙනම් මෙන්න වැඩිපුර බදු ගෙවලා. එහෙනම් ඒක මෙයාට පුළුවන් ඉන්න රෙවෙනු එකෙන් ඉල්ල ගන්න. අපි කියන එකට ටැක්ස් රිෆන්ඩ් කියලා. එහෙනම් 140,000 මෙයාට වැඩිපුර ගෙවූ බදු. අපි කියන ටැක්ස් රිෆන්ඩ් කියලා. ටැක්ස් රිෆන්ඩ්. ටැක්ස් රිෆන්ඩ්. ටැක්ස් රිෆන්ඩ්. එහෙනම් ඔන්න අර ඔයාට දැන් තේරුම් ගන්න හවුල් ව්‍යාපාරය කියන්නේ වෙනම එකක්, හවුල්කරුවෝ කියන්නේ වෙනම එකක්. හවුල් ව්‍යාපාරේ හැමදේම හවුල්කරුවෝ අතර බෙදා ගන්නවා. ඒ බෙදාගත්ත හැමදේම හවුල්කරුවාගේ ඉන්ඩිවිජුවල් ටැක්ස් කම්පියුටේෂන් එකට ගන්නවා. මම මේ තේරුම් ගන්න තමයි මේ දෙකම පෙන්වුවේ. මේ කියපු දේ තේරුණාද? මේ කියපු දේ තේරුණාද? මේ කියපු දේ තේරුණාද? මේක දලා දහසක් කරේ ඔලුවට ආවද කියන්නකො හැමෝටම. තේරිලා නැද්ද? මේක ඔයා නිකන් ලියලා තියාගන්න, නිකන් නෙවෙයි බැරි වෙලාවත් එක්සෑම් එකේ ආවොත් එක පාරක් මට මතක හැටියට පරණ පේපර් එක ඕක අහලා තියෙනවා.
අනිවාරයෙන් දුන්නොත් කවුරුත්වක හරියට කරන්න හරිද? එතකොට එක්සෑම් එකේ ඇහුවොත් ව්‍යාපාරයේ ආදායම හවුල්කරුවන් අතර බෙදාගන්නා ආකාරය කියලා හවුල්කරුවන් අතර බෙදාගන්නා ආකාරයක් පෙන්නන්න කියලා අර ටැක්ස් කම්පියුටේෂන් එකේ තියෙන ව්‍යාපාර ආදායම ආයෝජන ආදායම තමයි මේ බෙදාගන්නේ ලාභානුපාතයට. එතන බෙදාගනිද්දී ඕල්රෙඩි දැනටම සල්ලි වලින් එළියට ඇදපු ටික තියෙන්නේ. ඒ ඇදපු ටික ව්‍යාපාර ආදායම එළියට ගත්තාසේ සරගනවා. ඒකයි මේ ලාභ කොටස ගනිද්දී මුළු 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 ව්‍යාපාර ආදායමෙන් දැනට අරන් ගිහිල්ලා තියෙන ටික අඩු කරලා ඉතුරු කොටස තමයි ලාභ කොටස විදිහට ලාභානුපාතයට බෙදන්නේ. හරිද? එහෙනම් ඕක ලියාගන්නකෝ. පැහැදිලි ඇති. මේ ව්‍යාපාර ආදායම බෙදුවා, ආයෝජන ආදායම බෙදුවා, සුදුසුකම් ලබන ගෙවීම් තිබ්බනම් ඒව බෙදුවා, ගෙවපු බදු තියෙනවා නම් ඒවත් බෙදුවා. ඒ බෙදපු හැම එකක්ම අදාළ හවුල්කරුගේ ඉන්ඩිවිජුවල් ටැක්ස් කම්පියුටේෂන් එකට ගත්තනම් හරි. එතකොට මේ ඉන්න රෙවෙනිව් එකට මේ මේ ආදායම් වාර්තා යවන්න තියෙනවා සැරින් සැරේ ආදායම් බදු එකට. ඒවා ඕගොල්ලන්ගේ එක්සෑම් එකේ අහන්නේ නැහැ. මං කියන්නේ අර ඉන්න රෙවෙනිව් එකට යවන්න තියෙනෝනේ බදු වාර්තා අවුරුද්දකට සැරයක්. අන්නේ බදු වාර්තාවල මෙන්න මේවා ඔක්කොම පුරවලා යවන්න තියෙන්නේ. නිකම්ම කම්පියුටේෂන් එක කරලා යවලා වැඩක් නැහැ. මේවා බෙදෙන විදිහෙම පුරවලා යවන්න තියෙන්නේ. ඒ හින්දා මේ බෙදෙන විදිය ප්‍රැක්ටිකලිත් වැදගත් ඔයාට එක්සෑම් එකට කෙසේ වෙතත්. මෝටර් වාහන ප්‍රශ්නයක්. මෝටර් වාහන මෝටර් වෙහිකල්ස් වලට කැපිටල් ඇලවන්ස් එක ප්‍රාග්ධන දීමනාව අවුරුදු 5ද කියලා. ඔව්. ඔව්. 2018 4 එකෙන් පස්සේ මිලදී ගත්ත මෝටර් වාහන වලට වෙහිකල් වලට ඒක බයිසිකල් වුණත්, ත්‍රිවිල් වුණත්, ලොරියක් වුණත්, ඩිලිවරි වෑන් එකක් වුණත් අවුරුදු 5යි. ඔන්න ව්‍යාපාර ආදායම බෙදාගන්න විදිහ ලියාගන්න, ආයෝජන ආදායම බෙදාගන්න විදිහ ලියාගන්න, සුදුසුකම් ලබන ගෙවීම් තිබුණා නම් ඒකත් ලාභානුපාතයට බෙදාගන්න විදිහ ලියාගන්න. ඊට පස්සේ ගෙවූ බදුත් ලාභානුපාත මේ දෙකට එක අනුපාතයට තමයි මේ බෙදාගෙන තියෙන්නේ. දෙකට එක අනුපාතය නැත්තම් ඔයා බලයි මේ කොහොමද මේ බෙදාගෙන තියෙන්නේ කියලා. අර දෙකට එක අනුපාතයට, දෙකට එක අනුපාතයට. ඊට පස්සේ ඔයාට මේ වැඩේ හොඳටම තේරෙන්න මේ ඉරේස් කියන එක පාටනගේ ඔයා අනිත් එක්කෙනාගේ එකක් හදන්න. ඒකවට තේරෙනවනේ. අපි එක පාටන කෙනෙක්ගේ තනි පුද්ගල ආදායම් බදු ගණනය කිරීමත් ඔයා කරගන්න. එතකොට වැඩේ හොඳටම තේරෙනවා. සේවා නියුක්ති ආදායම නැහැ. ව්‍යාපාර ආදායම ගත්තා, ආයෝජන ආදායම ගත්තා, තක්සේරු කළ හැකි ආදායම ගත්තා, පුද්ගල සහන අඩු කරා, බදු අයවන ආදායම හොයාගත්තා. අනිවාර්යෙන් මේක මේ මේ ප්‍රශ්නෙට උත්තරයක් විදියට නෙවෙයි, වෙනම මෙහෙම එකක් ආවෝතින්. මේක මේ ප්‍රැක්ටිකල් පැත්ත මම මේවට තේරෙන්න ඕන හින්දා මේ ඔක්කොම කිව්වේ. ඒක ලියලා තියාගන්න වැදගත් වෙන්න බැරි නෑ.
සම්පූර්ණ ගානම පෙන්නන්නම්. මේක තාම මේ ලියනවා ඇති කියලා හිතලා මම පෙන්නුවේ. මම මේක PDF එකක් group එකට දාන්නම්. මම මේක සම්පූර්ණ මේක PDF එකක් කරලා දානවා. ඒක ෆෝන් එකෙන් බලන්න වගේ ලැප් එකෙන් බලන්න පුළුවන්. ඔය ඒක zoom කරලා බලන්න මේ සම්පූර්ණ එක මේකෙත් මම දාන්නම්. හරිනේ මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. අනිත් එක ඕගොල්ලෝ 2000 මෙන්න මේ ප්‍රශ්නේ හදන්න මේක හදලා group එකට දාන්න 2022 ජනවාරි 2022 ජනවාරි හවුල් ව්‍යාපාර ගාන හදලා උත්තරේ එවන්න බලන්න මේ group එකට දාන්නකෝ. හොඳ ප්‍රශ්නයක් අහනවා. අජිත්ට ගේපු රෙන්ට් එක අජිත්ට ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් විදියට ඉන්ඩිවිජුවල් ටැක්ස් කම්පියුටේෂන් එකට ගන්නවද කියලා. අනිවාර්යෙන් ඔව්. හොඳ ප්‍රශ්නයක් ඒක. දැන් අර 4 ලක්ෂ නෙමෙයි සෝරි. ඔව් අජිත්ට ගෙවලා තියෙනවනේ රෙන්ට් ඉන්කම් එකක්. අපි ඒක ව්‍යාපාර ආදායම ගණනය කරද්දී හවුල් ව්‍යාපාරයේ පැත්තෙන් අඩු කරා ඉන්ඩිවිජුවල් ටැක්ස් කම්පියුටේෂන් එකේදී ඒක අජිත්ට ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක්. හරියට හරි ඔයා අන්නේ වගේ ඔයාට ඩවුට් තියෙනේ වහන්න. එතකොට 2022 ජනවාරි හවුල් ව්‍යාපාර ගාන AAT 2022 ජනවාරි AAT ගාන හදලා ඔයා උත්තරේ දාන්න group එකේ නැත්තම් මට එවන්න. මම ඒක හරිද කියන්න අපි ඒක ඊළඟ දවසේ කතා ඊළඟ session එකේදී කතා කරමු. එතකොට අපි මේ වෙද්දි අපේ මේ පෙබරවාරි තියෙන AT exam එකට අදාළව අපි තියරි කොහොමද කතා කරලා ඉවරයි. ඒවල වීඩියෝ දාලා තියෙනවා. එතකොට paper discussions විදියට revision විදියට අපි individual tax computation ගානුත් අපි කරලා තියෙනවා. company ගානුත් කරලා තියෙනවා. හවුල් ව්‍යාපාරත් කරලා තියෙනවා. ඔයාට දැන් තනියම ගණන් හදන්න පුළුවන්. එතකොට අපි පාස් පේපර් අනිවාර්යෙන් අන්තිම පහම කරන පහේ ඔක්කොම ගණන් තාම හදන්න බැරි වුණා. මං කියන ඔක්කොම කවර් වෙලා තියෙනවා දැන්. එක්සෑම් එකේ ලකුණු 60කට පාස් පේපර් ඩිස්කස් කරලා තියෙනවා. හරිද? එතකොට අපිට වැඩ් ගණක් තව හදන්න තියෙනවා. එතකොට වැඩ් ගණකුත් අපි ඉක්මනට හදපුවාම අර සිලබස් එක රිවිෂන් විදිහට කවර් වෙලා තියෙනවා. එතකොට අපිට තියෙන ඉස්සරහට තව කතා නොවිච්ච පේපර් ටික තව මාසයකට වැඩිය තියෙනවා. මාසයයි දවස් 5ක් තියෙනවා. ඒ ටික කතා කරන්න තියෙන්නේ. ඉතින් ඉක්මනට පාඩම් කරගන්න, තියෙන ගැටලු වහන්න. හරිද? ප්‍රශ්න හදලා උත්තරේ වන්න. එහෙම කරොත් තමයි ඔයාට මේක සෙට් වෙන්නේ. තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මම අර අද HND ළමයි කීප දෙනෙක්ත් ඇවිල්ලා ඇති. ඒගොල්ලොන්ට ඕක ඔය විදිහටම තියෙනවා. ඉතින් අර සිංහලෙන් කරපු එක විතරයි වෙනස තියෙන්නේ. ඔයාට මං හිතනවා අවබෝධයක් එන්න ඇති පාර්ට්නර්ෂිප් ගණන් ගැනත්. හරිද? එතකොට HND අයටත් පාර්ට්නර්ෂිප් වලට අදාළ මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරිද? එහෙනම් අදට session එක ඔච්චරයි. අපි ඊළඟ දවසේ කතා කරමු. මොනවා හරි තව ප්‍රශ්න තියෙනවද?
ඊට පස්සේ තව වැදගත් ප්‍රශ්නයක් අහනවා. දැන් හවුල්කරුවෝ මේගොල්ලෝ අර හවුල් ව්‍යාපාරයෙන් අරන් තියෙන වැටුපනේ, ඒ වැටුප අදාළ හවුල්කරුගේ ඉන්ඩිවිජුවල් ටැක්ස් කම්පියුටේෂන් තනි පුද්ගල බදු ගණනය කිරීමට දාන්නේ සේවා නියුක්ති ආදායමක් විදිහට නෙමෙයිද කියලා. නෑ, සේවා නියුක්ති ආදායමක් වෙන්න නම් ඒක සේවකයෙක් විදිහට වැඩ කරන්න ඕනේ. අපොයින්ට්මන්ට් ලෙටර් එකක් ගහලා එහෙම. ඉතින් මෙතන හවුල්කරුවනේ, එයා අයිතිකාරයානේ, එයා අයිතිකාරයා විදිහට තමයි එයා වැටුපක් අරන් තියෙන්නේ. ඒක එතකොට අර අපි ඉන්ඩිවිජුවල් කම්පියුටේෂන් එකේ දාපු සේවා නියුක්ති ආදායමක් විදිහට ගන්නෑ. ඒක ඉන්ඩිවිජුවල් කම්පියුටේෂන් එකට පුද්ගලයාගේ තනි පුද්ගල ආදායම් බදු ගණනය කිරීමේදී ව්‍යාපාර ආදායමක්. එයා ව්‍යාපාරයෙන් ලාභ කොටසක් විදිහට ගත්ත දෙයක්. ඒක ලාභ කොටස කල් තියා අරගෙන වැටුප් විදිහට. තේරුණාද නේ? හරි, එහෙමනම් මං හිතනවා ගැටලු නැතුව ඇති කියලා. අපි එහෙනම් ඊළඟ සෙෂන් එකේදී හම්බෙමු. ගැටලු තියෙනවා නම් ගෲප් එකට හරි දාන්න. දොර 2022 ජනවාරි පේපරේ කරන්න.